পোস্টে ঘাট থেকে লাইভে গে আনা আমাদের। আতুল রানরা জানে নি আই আতুল আইয়া ভয়েস চেক করার কারণে উন্নদ স্ট্যান্ড বাই দেন না এই বাটা ছোটা পটা কিনা ইয়া পটা কিনা হরি ওকে স্ট্যান্ড বাই করান না අයිබෝන් සුබ සැන්දෑවක් අද අපි එකතු වෙන්නේ 2021 අගෝස්තු මාසේ 29 වෙනි අගෝස්තු මාසේ අවසන් ඉරිදා. ඉතින් හැමදාමත් මාස්ටර් චැට් එකට හැමදාම එකතු වෙන ඔබ සීලු දෙනාම අපි තාම ආදරයෙන් පිළිගන්නවා. රටේ තත්ත්වෙත් එක්ක ඉතාලම අපිට හිතාගන්න බැරි විදිහට රටේ තත්ත්වය හිතන්න ඕපන් කරන්න කියලා ඉදී ආයෙ වහිනවා. ආයෙ ඕපන් කරද්දී ආයෙ වහිනවා. එහෙම තත්ත්වයක් තමයි රටේ තියෙන්නේ. නමුත් ඡායාරූප ශිල්පයේ හැටියට අපි මොනවා හෝ දෙයක් ඉගෙන ගන්න, මොනවා හරි දෙයක් හොයන් යන්න, තවත් කෙනෙක් එක්ක සුහදව බෙදා ගන්න, දැනුම බෙදා ගන්න. ඉතින් එහෙම ඉන්න මේ කාලයට වෙලාව හම්බෙන වෙලාවක අපි ඔබත් සමග එකතු වෙන්නේ මොනවා හෝ දැනුමක් තමන්ගේ ජීවිතයට එකතු කරගන්න. මේ එකතු කරගන්න ඉන්න මොහොතේ සමහරක් වෙලාවට අපේ හිත මිතුරන් මේ වෙලාවේ ඉන්නේ ඇත්තටම ක්වොරන්ටයින් වෙලා නැත්නම් ටිකක් ප්‍රශ්න මැද ඒ වගේ දේවල් වෙන්න. කොහොම වුණත් අපි දන්නවා මේ වෙලාවේ ක්වොරන්ටයින් වෙලා ඉන්න ඇත්තත් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපිට කතා බහ කරනවා. චෛරප් සිල්පින්ටත් මේ වෙලාවේ සමහරක් ප්‍රශ්න තියෙනවා, සමහරක්
ටිකක් ජීවිතය හරියට ගැට ගහගෙන යන්න පුළුවන් අය ඒ විදිහට කරන් යනවා. කොහොම වුණත් අපේ දැනුම අපේ ජීවිතේ අපි ප්‍රශ්න මොනවාවත් අපි හිත සතුටින් ගේ ඇතුළ හරි ඉන්න ඕන. ඉතාම සතුටින් ඉන්න පුළුවන් මොහොතක අනිත් අයත් එක්ක ඒ ප්‍රශ්න ටික බෙදාගෙන හිතවත්කම් බෙදාගෙන ඒ දේවල්. ඉතින් අපි මේ දැනුම බෙදා ගන්න හැමදාමත් හැම ඉරිදාවකම එකතු වෙන්නේ මාස්ටර් චැට් එක 41 වෙනි වැඩසටහන තමයි අපි මේ කරන්නේ. ඉතින් අද අපිත් එක්ක ඉන්නවා හිත මිතුරෙක් සහෝදරෙක් ඒ වගේම අලුත් දේවල් සොයාගෙන යන අලුත් නැවක ගමන් කරන්න පුළුවන් අපේ මේ චාරුප ශිල්පියේ තවත් අලුත් ශිල්පියෙක් අපිත් එක්ක අද බහත් කතා බහ කරන්නේ. ඉතින් අතුල අපිත් එක්ක සම්බන්ධ වෙනකන් මම අපේ මූර්ති සෙනවිරත්නට ආයුබෝවන් කියලා පිළිගන්නවා. ආයුබෝවන් ආයුබෝවන් මූර්ති ඇත්තටම මේ මූර්ති කියපම මම ඇත්තටම අපි එකතු වෙලා කතා බහ කරලා නැහැ මූර්තිත් එක්ක. මේ පළවෙනි දෙවෙනි වතාවට හෝ තුන්වෙනි වතාවට තමයි අපි මේ චැට් එකත් එක්ක එකතු වෙන්නේ. ඉතින් ඒකත් මම හිතන්නේ අවුරුදු දෙකමාරතේ සමහරක් අය අපි ගොඩාක් මේ ඔන්ලයින් තමයි එකතු වෙන්නේ කතා බහ කරන්න. ඉතින් දෙස් විදෙස් වල ඡායාරූපගත කරලා ඒ වගේම ඡායාරූපවල නවමන් සොයාගෙන අලුත් ඡායාරූපවලට අලුත් දේවල් එකතු කරන්න මේ හදන අපූර්ව චරිතේ අපි තම ආදරෙන් මාස්ටර් චැට් එකට පිළිගන්නවා. ඉතින් මං හිතන්නේ මේ දේ කතා කරන්න ඉස්සෙල්ලා මේ අතුල හිටියනම් තවත් රස බර කතා ටිකක් කතා කරන්න තිබුණා. එයි අතුල එනකන් මම මූර්තිතික කතා බහ කරද්දී මූර්තික ජීවිතේ පටන් ගත්තී ගොඩාක් හැලහැප්පීම් සහ මේ මෙතෙන්ට එන්න ගොඩක් දේවල් වෙලා තියෙනවා. ඉතින් මූර්තික පටන් ගැම්මදී මට කියන්න තියෙන අර අපි ඉස්සර මේ කැෆේ කියලා තියෙන ෆෝන් වලින් කැෆේ වලට ගිහිල්ලා කරන්නේ මේ කෝල්ස් ගන්න එකනේ. කෝල්ස් ගන්නවා නැත්නම් සමර්ථය ගේම්ස් ගහනවා සමර්ථය ඒ වගේ බුක් කරලා යනවා. ඉතින් මූර්ති කියන චරිතේ කැපේ එකට ගිහිල්ලා කරන වැඩේ මම මූර්තිගෙන් මෙහෙවුත් හොඳයි. හැබැයි මම දන්නවා එතෙන්ට ගිහිල්ලා කරන්නේ ෆොටෝෂොප් ෆොටෝ දේව ඉගෙන ගන්න වැඩ තමයි මූර්ති කරේ. මං හරිද මූර්ති? හරි මේ සම්පත් දැන් ඕක මේවා වෙන්නේ දැන් ඇත්තටම ඒ ලෙවල් වලින් පස්සේ මූර්ති අතුල ආයිබන් ඔන්න අතුලත් ආවා. ආයිබන් ආයිබන් සමාවෙන්න පොඩ්ඩක් ප්‍රශ්නයක් වුණා සමාවෙන්න වරක්ුණාට. මූර්ති ආයිබන් ආයිබන් අතුලයි. ඉතින් අතුල දැන් මූර්ති කියන්නේ මම අර කැපේ එක ගැන චුට්ටක් කතා කරන්න ඇහුවේ මොකද්ද කැපේ කතන්දරේ කියලා. අපි ඒකෙම වැඩේ පටන් ගත්තා නම් හොඳයි. ඔව් කැපේ හරි තමයි. ඔව් සම්පත එහෙම කරගෙන යනවා. හරි මූර්ති පටන් ගමු. ඔව් ඇත්තරම මේ කැපේ කතන්දරේ ඇවිල්ලා සම්පත්තයි අතුලයි මේ කැවිලා අපි ඒ ලෙවල්ස් වලින් පස්සේ අපි දෙයක් කරන්න හොයනකොට මට ෆොටෝ ඩිසයිනර් කෙනෙක් මම මුලින්ම කියන්නේ මම ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක්. එතකට මේ ග්‍රැෆික් ඩිසයිනින් ඉගෙන ගන්න විදියක් මට තිබුණේ නැහැ. මොකද ඒ කාලේ මට කම්පියුටර් එකක් ගන්න එහෙම වත්කමක් එහෙම තිබුණේ නැහැ. නමුත් මට තිබුණ එකම එක chance එකක් මේ අපේ ගෙවල් පැත්තේ තිබුණා මේ කැෆේ එකක්. ඉතින් මේ කැෆේ එකේදී මට ප්‍රධානම දේ තමයි ඇත්තටම ගොඩක් ඒ කාලේ ඔය ගේම්ස් එහෙම ඔන්ලයින් ප්ලේ කරනවා. නමුත් මට ඒකට කිසිම ආසාවක් තිබුණේ නැහැ. මම කල්පනා කරා මොකද මේ මගේ ඉස්කෝලේ යාළුවෙක් මට දාන පොඩිත් මේ පොඩි හිත විදීම කරන වැඩක් කරනවා. එයාලගේ ගෙදර ෆොටෝෂොප් කරනවා. නමුත් මම චුට්ටක් ඒ ගැන ඇහුවම මට කියනවා ඒක මේ ඔයාලට හරියන්නේ නැහැ. ඒක ඔයාලට තේරෙන්නේ නැහැ. ඔයාලට හරියන්නේ නැහැ කියලා. පස්සේ මට මේක මේ ඔළුවට වද දෙනවා කොහොමද මම මේක ඉගෙන ගන්න කියලා. පස්සේ මම කතා කරනවා අපේ ගෙවල් පැත්තේ තියෙන ඉන්ටර්නෙට් කැෆේ එකක් කියලා. දවස සාමාන්‍ය රුපියල් 50ක් වගේ තමයි මේ චාර්ජ් එක වෙන්නේ සම්පත් අයින්. පස්සේ මම තීරණය කරනවා මේ ගේම්ස් ගහන්න නැතුව ගෙදරට වැදලා වැදලා කොහම හරි රුපියල් 50ක් අරගෙන ගිහිල්ලා මේ කැෆේ එකේනට කියනවා මට මෙන්න මේ මැෂින් එක වෙන් කරලා තියන්න මට මේකට ෆොටෝෂොප් දාලා දෙන්න කියලා. මට මතක විදිහට ඒ කාලේ ෆොටෝෂොප් එහෙම ආපු අලුත. ඊට පස්සේ අර මම කිව්වා මට පොඩි සත්තමක් දානවා කියලා යාළුවෙක් මගේ පන්තියට පු මේ මට මේක හරියන්නේ නැහැ පොඩ්ඩක් ඇත්තමුත් අපි චුට්ටක් දහරි දඟයි ස්කූල් යන කාලේ. ඉතින් එයාගෙන් බලාගත්ත මේ ටූල්ස් දෙක තුනක් මොකද්ද මේ කරන්නේ කියන දේ මම බලනවා. නමුත් මම ඒ යාළගේ ගෙදරින් දැද්දි මම යාට පෙන්නනවා මට ඒ සම්බන්ධ උනන්දුවක් නැහැ කියලා. මොකද උනන්දුවක් පෙන්නපු හැටි කම්පියුටර් ෂට් ඩවුන් කරනවා. يعني අදටත් අපේ ඉන්ඩස්ට්‍රි එකේ ඉන්නවා. පස්සේ මේ මම කරන දේ ඇවිල්ලා අර කැෆේ එකට සෙට් වෙලා ඒක වෙනම ගානක් දීලා මම ෆොටෝෂොප් ඉගෙන ගන්නවා. ඒ කියන්නේ අර දැකපු දේ. මොකද ඒ දවස්වල සම්පත්තිය ඇතුළේ YouTube එහෙම මහා ලොකු ටියුටෝරියල්ස් නැහැ.
මගේ ඉන්නේ යාළුවෝ දෙන්න තුන්දෙනෙක් අල්ලගෙන මේ දේවල් හොයාගෙන අර කැෆේ එකට ගිහිල්ලා පැයක් ඇතුළත මම පුළුවන් ෆොටෝ එකක් එඩිට් කරගන්නවා අර මේ දේ මේ දේවල් ටික කරගන්නවා ඉතින් ඔහොම තමයි මම පටන් ගන්නේ මේ වෘත්තියට පය දෙන්නේ ග්‍රැෆික් ඩිසයින කෙනෙක් විදිහට ඉතින් ඒ වෙනකොට මට ඔය චූටි චූටි දේවල් ඔය ඉතින් මම ඔය ගේම්ස් ගන්න ඒවට මාව දාලා පිටිපස්සෙන් කාර් ඩිසයින් කළා ඔය වගේ දේවල් දාලා මට ඒ ටිකත් සමාරෙන්න ඕනේ ලෑස්ති කරගන්න බැරි වුණා නමුත් ඒ මම මගේ page එකේ තියෙන බලන්න පුළුවන් මොකද මම කිසිම වෙලාවක මගේ photography page එකේ මේ මුල් පටන් ගත්ත දේවල් කිසි දෙයක් අයින් කරලා නැහැ. ඒ කියන්නේ page එකට ගියාම පල්ලෙයාටම ගියාම බලා ගන්න පුළුවන් කොහොමද step by step step ඇවිල්ලා තියෙන විදිය. ඉතින් ඔන්නෝම තමයි සම්පත් අය photoshop ඉගෙන ගන්න. පස්සේ පොඩ්ඩක් පන්ති වලට යනවා. නමුත් ඉතින් මේ මට set වෙන්නේ නැහැ එතන. පස්සේ මමම යාළුවන්ගෙන් අහගෙන යමක් කරන්න ආසුනාම ඒ දේ කරන්න කොහොමද කියලා අහලා තමයි කැෆේ එකට ගිහිල්ලා පහුවද ඒ දේ ප්‍රැක්ටිකල් කරේ. ඔන්නෝම තමයි පටන් ගත්තේ. ආරම්භය. දැන් ඇත්තටම මුත්‍ති දැන් මේ මේ විලාසිතා ඡායාරූපකරණයේ කියන එක ලෝකයේ පටන් අරන් තියෙන්නේ කිය මේ අන්තර්ජාලය මං හොයනකොට තියෙන 1850 වගේ තමයිලු විලාසිතා කියන දේ හිතලා යම් දෙයකට පටන් අරන් තියෙන්නේ ඡායාරූප විලාසිතා කියන එක. හැබැයි 1000 කියන්නේ 1900 කියන්නේ ඒ කාලේ තමයි මේක ගොඩක් ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි දන්නවා සාමාන්‍ය මේ ඡායාරූප ශිල්පයේ ඉගෙන ගන්න ඇයිට ඒ කාලේ වුණත් සාමාන්‍යයෙන් ගොඩක් මේ දන්න අය විතරයි වෙන අයට කියන්නේ නැහැ. දැන් අපි දන්නවා black and white අපි පටන් ගන්න කාලේ black and white එක dark room එකට ගිහිල්ලා light stick off කරලා දානවා එයාගේ වැඩේ යා කරන් යනවා කියලා දෙන්නේ නැහැ. ඒක මේක ඇත්තට ඉතම රහස්සේ කරන් ආපු වෘත්තියක්. ඒක එදත් තිබුණා අදත් බොහෝ අය තිනවා. නමුත් අපේ උත්සාහය මේ හිත මිතුරන් එක තවත් එක දමූති මේ අපි මේ පැය දෙක කතා කරන් යද්දි සමහරක් අය මේ අහන් ඉන්න අයගේ ජීවිතේ වෙනස්ම කරන සිද්ධියක් සිද්ධවීමක් වෙන්න පුළුවන් මේ පැය දෙකේ එක විනාඩියේ. හරි මේ මූර්ති පටන් ආපු විදිහත් එක්ක. ඉතින් මේ එහෙමනම් අතුල අපි කොතනින්ද පටන් ගන්නේ තව? දැන් මූර්ති දැන් ඩිසයිනර් කෙනෙක් විදිහට හිටියේ ඔව් කැමරාව අතට ගත්ත කොහොමද? ෆොටෝග්‍රාෆර් කෙනෙක් වුණේ කොහොමද? ඒක අතුලයි මෙහෙමයි දැන් මම ඉස්සර කරා මේ මං හිත මම මට අපච්චි ඉස්සරි නම කියන කතාවත් ඔයා යම් කිසි දෙයක් දන්නේ නැත්තම් ඔයාට හයියක් තියෙන්න ඕනේ ඒ දන්න පුද්ගලයෙක් ලව් එක කරවන්න. ඔයා එකට ඉන්ට්‍රෙස්ටිං නා. ඒ කියන්නේ මම ෆොටෝග්‍රැෆි දන්නේ නැහැ. එතකට මම මේක දන්නේ නැහැ කියලා අතාරින්න බෑ. එතකට අපච්චි මට දුන්න ඇඩ්වයිස් එක තමයි ඔයා එක දන්නේ නැත්තම් කමක් නැහැ. ඉගෙන ගන්න. හැබැයි එතකන් ඒක අතාරින්න එපා. දන්න කෙනෙක් ලව් කරවන්න. එතකට අතුලයි ඔහොම යනකොට ග්‍රැෆික් ඩිසයිනින් කර කර යනකොට මුලින්ම ඔය එක එක්කෙනාගේ ඇනිවර්සරි වලට බර්ත්ඩේ කාඩ් වලට ඔය ක්‍රෂ් එකක් තියෙන ගෑනු ළමෙක්ට නිකන් ලස්සනට ඔය ෆොටෝස් ටිකක් එඩිට් කරලා හાર્ට් ටිකක් දාලා දෙනකොට පස්සේ මට චූටි චූටි පොඩි පොඩි ගණන් එනවා. නමුත් මට හිතෙනවා දැන් මගේ අනිත් යාළුවෝ සමකාලීන යාළුවෝ සීළු දෙනාම මේ රස්සාව කරනවා. දැන් මට ඉන්ට්‍රෙස්ටිං ජොබ් එකක් නැහැ. මොකද මම මෙතන දෙනකොට කැබින් ක්‍රූ කළා, ඊට පස්සේ යා ටිකටින් කළා, හෝටල් ඉන්ඩස්ට්‍රි එකේ ඉඳලා හැමදේම උත්සාහ කරලා තියෙනවා. හැබැයි මට ඒවට ආස නැහැ. පස්සේ මම කියනවා ගෙදරට මට කැමරාවක් ගන්න ඕනි කියලා. නමුත් ගෙදරින් කිසිම සහයෝගයක් මුලදී දෙන්නේ නැහැ. මොකද මාව විශ්වාසයක් නැහැ. මොකද මම හැමදේම කරලා එයාලා කියන දේවල් කරලා නමුත් මට මගේ ටාගට් එකට යන්න ඕන නම් මට කිසිම විශ්වාසයක් තිබුණේ නැහැ. ෆොටෝග්‍රැෆි පටන් ගන්නෙන් අර මම කිව්වේ අර යම් කිසි කෙනෙක්ව දම්මලා මම කරපු දේ වෙඩින්ග්ස් කරවන්න ගත්තා. මම ඉස්සෙල්ලම හොයාගත්ත කල ලැබ් එක. එතකට මට හම්බුනේ නුගේගොඩ සුපර් මාකට් එක ඉස්සරහා තියෙන මූර්ති කල ලැබ් එක පර්ෆෙක්ට් කියන එක. උඩ දන්නවා ඉතින් අතුල අයියා. එකට ගිහිල්ලා මාව මේ තනුජ ලියනගේ කියලා පුද්ගලෙක් හිටියා මට කැමරා මුලින්ම අතට දුන්න පුද්ගලයා. ඌවත් මතක් කරන්න ඕනේ. එයාට මම කිව්වා අයියේ මෙහෙමයි මේ මට මෙහෙම අයිඩියා එකක් තියෙනවා මට වෙඩින්ග්ස් පටන් ගන්න ඕනේ හැබැයි මට ෂූට් කරන්න දන්නේ නැහැ අයියා ෂූට් කරන්න මම වෙඩින්ග්ස් ගන්නම් කියලා. ඔන්න ඔය වෙලාවේදී ඔන්න වගේ දේවල් කතා බහ කරගෙන මම වෙඩින්ග්ස් ගන්නවා අපේ තනුජේලා ලව්ව වෙඩින්ග්ස් කරවනවා. ඔය ඇස්සේ මම ඔය තනුජත් එක්ක වෙඩින්ග්ස් වලට ගියාට පස්සේ තමයි මගෙන් තනුජ අහන්නේ මේ මල්ලි ඔයා පින්තූර ගන්න කැමතිද කියලා. පස්සේ මම කියනවා ඇත්තටම මට ආසයි බුද්ධිකයි තනුජයි මේ මට කැමරාවක් නැහැ කියලා. නමුත් ඒ පුද්ගලයා එදා මට දෙනව කැමරාව නිකෝන් D9 එකක් මට අදට වගේ මතකයි මෙන්න මේ කැමරාවේ පින්තූර ගහන්න කියලා ගන්න කියලා. ඊට පස්සේ මම ඒ වෙලාව කැමරාව අද්දකෙන් අරගෙන කෙලිම ස්ට්‍රැප් එක බෙල්ලෙන් දාගත්තට පස්සේ මම ඒකට කියපු මොකද මගේ නෙමෙයි D90 කියන්නේ ඒ කාලේ තිබුණ කැමරාව. පස්සේ ඒ දේවල් වලින්
මම ඔය වත්ත පිටේ ඔය අපේ ඒ වෙලාවේ ෆන්ක්ෂන් ඇතුලේ මම ෆොටෝස් වගේ අද්දත්තා. ඒ ටික බලලා කියනවා ඔයා ෆොටෝග්‍රැෆි පටන් ගන්න කියලා. එතකට ඊට ඉස්සෙල්ලා මට එනවා මේ අතුලයිය ගැන කියන්න ඕනේ. මම ඒක කිව්වේ නැත්තම් එනම ලොකු අසාධාරණයක් කරනවා. මම ග්‍රැෆික් ඩිසයිනින් කරන කාලේ අර මං කිව්වා ඉස්සෙල්ලා අර චූටි චූටි ළමයි කියන ඇනිවර්සරි ෆොටෝස් අරම එඩිට් කරන කාලේ පස්සේ මං හිතුණා මට මේක හරියන්නේ නැහැ. මම මේ වෙඩින් කට් එක ඩිසයින් කරන්න ඕනේ. ඊට පස්සේ මං දන්න කියන ඡායාරූප ශිල්පීන්ට කතා කරලා බොහොම අමාරුවෙන් පින්තූර ටික එකතු කරගෙන මත්තකොට ස්කීම් එකේ ඉඳන් නුගේගොඩ මහරගම තුම්මුල්ල ඔය හැම තැනටම පයින් ඇවිදිනවා ඇල්බම් එකක් අරගෙන. ඒ ඇල්බම් එකේ තියෙන්නේ මම කරපු ටෙම්ප්ලේට්ස් ටිකක් අරගෙන කලර් ග්‍රේඩින් ටිකක් දැම්ලා කලර්ස් ටිකක් වෙනස් කරලා. බොහොම යනකොට යනකොට මට කිසිම තැනකින් වැඩ හම්බෙන්නේ නැහැ. හැමෝම කියන්නේ නැහැ මේක හරියන්නේ නැහැ, මේ මේක හරියන්නේ නැහැ, මේවා මේ විදිහට වෙඩින් ඇල්බම්ස් කරන්නේ නැහැ කියලා කියලා ඉන්නකොට මම හිතනවා මේ මම අන්තිම තැනේ සලාකයක ඉස්සරහට ගිහිල්ලා මම ඉඳ ගන්නවා. ඒ එතන පඩි පෙළේ. ඒ කියන්නේ මාට මේ වෙලාවේ ඇත්තටම මං ගිව් අප් කරන්න ඕන මෙන්න. ඒ වෙලාවේ මම දකිනවා අපේ ඉස්සරහා තියෙනවා අපේ ෆුජි නේද, මේ මේ කොඩක් එක නේද අතුලයි ෆුජි කලර් ෆුජි ලැබ් එක ෆුජි කලර් ලැබ් එක තියෙනවා. ඒ වෙලාව මම එතන ඇතුළට යනවා. ඇතුළට ගියපු වෙලාවේ මාව කවුරුත් ගණන් ගන්නේ නැහැ. මම එක එක්කලාට මගේ අතේ තිබිච්ච ඇල්බම් එක පෙන්නනවා. කවුරුත් ගණන් ගත්තේ නැහැ. පස්සේ මම හැරිලා එන්න හදනකොට මේ අතුල රන්රාජ කියන පුද්ගලයා මාව දැකලා කතා කළා. එයාට තේරෙනවා මම ඉන්න එන අවුලක ඉන්නේ කියලා. ඒ කියන්නේ එන පීඩනයකින් ඉන්නේ. මොකක් හරි ප්‍රශ්නයක් මට කතා කරලා මගේ ඇල්බම් එක බලනවා. බලලා ඉවරනට පස්සේ මම මේ කියන්නේ ගොඩාක් කල්ලා මේ කියන්නේ මේ ෆොටෝග්‍රැෆි වලට එන්න ඕන මෙන්න. පස්සේ මට කියන දේ තමයි මේ මල්ලි මෙහෙමයි මා අපිට නම් මෙතන මේ වාට දෙන්න වැඩ නැහැ. මේ ස්ටයිල් එකට කවුරුත් කැමති නැහැ. මේවා තාම ලංකාවේ නැහැ මේවා කියලා ඒ කලර් ග්‍රේඩින් එක සහ මම මුලින්ම ටෙම්ප්ලේට් ඇල්බම්ස් ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ඒ කාලේ තිබුණේ ඇල්බම් මර්ජ් කළා ලියවැල් දාලා වර්සස් නාවලා ඔය වගේ කතන්දර නතුලයි. එතකට මගේ ටෙම්ප්ලේට් ඇල්බම්ස් එක බලවා මට කියන්නේ මල්ලි මේක අතාරින්න එපා. ඔයා මේක ඉස්සරහට ගෙනියගෙන යන්න කවදා හරි දවසක ඔයාට මේක chance එකක් වෙනවා කියන්නේ. ඉතින් ඒ වෙලාවේදී මම ඒ දේ ඔලුවට ගත්ත හේතුව තමයි අතුල රන්රාජ කියන්නේ එදා මම එදා තමයි මේ පුද්ගලයා වඳුරගන්නේ දකින්නේ. එතකොට මට හිතෙනවා මේ මිනිස්සයා මේ කලර් ලැබ් එකේ වැඩ කරන කෙනෙක් නේ. මෙයා මේ සම්බන්ධව දන්නවා. එතකොට මේ සම්බන්ධ දැනුමක් තියෙන නිසා තමයි මෙයා මට හින්ට් එකක් දෙන්නේ. එතකොට මම ඇත්තටම දන්නේ නැහැ මේ වෙලාවේ මාව මොටිවේෂන් එකකටද දුන්නේ මොකක් හරි යම්කිසි දෙයක් එතන තියනවාද කියලා. හැබැයි මේ මොටිවේෂන් එක හේතු වුණා ෆොටෝග්‍රැෆි සහ මේ ඩිසයිනින් කියන එක එක්ස්පෙරිමන්ට් කරගෙන යනවා. එදා අතුල රණරාජ කියන පුද්ගලයා මට හම්බුනේ නැත්නම් සමහරවිට ඇත්තටම මම එදා හිතියදලයි මම ගෙදර යනවා කියලා ඇල්බම් එකක් විසි කරලා. ඉතින් අර දුන්න පොඩි මොරල් එකකින් නිසා මම තේරුම් ගත්තා මෙතන මාක් හරි ඇති කියලා. Thank you. ඔබ නැවත පටන් ගත්තා. අතුල මූර්ති මං හිතන්නේ මේ දැන් අර මූර්ති අපි කිව්ව කවුරුත් කියලා දෙන්නේ නැහැ කියලා. නමුත් එක චරිතයක් හරි ඒ වෙලාවේ කියලා දෙන්නේ හිටපිට තමයි අද මූර්ති කෙනෙක් මේ ලස්සන ජාත්‍යන්තරයට ගිහිල්ලා ජාත්‍යන්තරේ වෙනසක් කරන්න පුළුවන්. ඉංගලන්ත වගේ රටක අලුත් නිර්මාණ කරන්න පුළුවන්. සමහරක්කට අපි දාලා ඉඳන්නේ නැහැ මේ රටින්. එහෙම චරිතයක් එක තමයි අද අපි එකතු වෙන්නේ. එහෙම නිර්මාණ ටිකක් එක තමයි අද අපි එකතු වෙන්නේ. එහෙනම් අපි වැඩි පටන් ගමු. මම දැන් ගොඩක් අය බලන් ඉන්නවා. අපි එහෙනම් මේ ගමන යන් ඔන්න කට්ටියම නැග්ග බස් එකට හරි නැවකට හරි දැන් ඔන්න යන්න පටන් ගන්න මුත්තිගේ කතාව බලන්න. හරි මුත් අපි එහෙනම් ස්ලයිඩ් පළවෙනි ස්ලයිඩ් එකට යන් අපි අතුල ඔව් මනමාලියකින්මයි පටන් ගන්නෙ. ඔව් මනමාලියක ජීවිතේ හරි ලස්සන කරන දවසක් තමයි මනමාලිය කියන්නේ. මූර්ති වෙඩින් ෆොටෝග්‍රාෆි. මොකද්ද මූර්තිට කියන්නේ තියෙන පළවෙනිම වෙඩින් ෆොටෝග්‍රාෆි එක්ක අපි මේ කතාව පටන් ගන්න. ඔව් දැන් මෙහෙම ඉස්සෙල්ලාම මේ මේ වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදියට මම දකින පළවෙනිම කතන්දරය තමයි මනුස්සෙක් ජීවිතේ මොකක්hari වෘත්තියක නැහිලා ඉන්න විශේෂම මේ ෆොටෝග්‍රැෆි සම්බන්ධ ඒ මනුස්සට අප්ඩේට් වෙන්න ඕනේ. ඒ කියන්නේ අපි මුලින්ම පටන් ගත්ත විදිය ඒ මුලින්ම පටන් ගත්ත විදියටම ජීවිතේ ඉවර වෙනකම් අපි මේ කැරියර් එක යන්න හොඳ නැහැ. අනන්‍යතාවයයි අප්ඩේට් එකයි කියන්නේ දෙකක්. ඒක වෙනස් කරගන්න එක වෙන් කරලා අඳුන ගන්න පුරුදු වෙන්න ඕනේ. සමහර දවස්වලට ඉස්සර මටම තේරෙනවා මේ 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 ෆොටෝස් කරන්න ගත්තට පස්සේ මම අවුරුදු 4කට විතර ඉස්සෙල්ලා මේ වගේ පින්තූර ගත්තේ නැහැ. එතකට මම පාවිච්චි කරන ටෙක්නික්ස් පව මම වෙනස් කරා. එතකට මට ගොඩක්ම ආස හිතුණා ගොඩක් මම දැකලා තියෙනවා මේ පින්තූර වල ක්ලැරිටි එක. ඒ කියන්නේ අතුලයි ඇහැට අමාරු වෙන කලර්ස් මේ සියලුම දේවල් මිදෙන්න ඕනි කියලා කාලයක් එනවා මට. ඒ කියන්නේ මම දකිනවා මම YouTube එක ස්ටඩි කරන නිසා මට දකිනවා මේ දෙයක් මේ අපේ විතරයි මේ ඉන්දියාව, බංග්ලාදේශ, පකිස්තාන වගේ රටවල ආසියාතික රටවල් වල විතරයි මේ ඇහැට අමාරු කලර්ස් තියෙන්නේ. පස්සේ මම මේක
මං හිතා ගන්නවා නෑ මම මෙතනින් මිදෙනවා එතකොට ඔයාලට මගේ page එක ගියාට පස්සේ බලන්න පුළුවන් පල්ලෙහා කියන colors මාර වෙනස් ඒ කියන්නේ ඒවා හෙන අමාරු colors නමුත් මම හිතනවා මේ තාරූප ගැන කතා කරන්න ඒක ලොකු හේතුවක් වෙනවා මොකද මම මෙතනදී මේ පාවිච්චි කරලා මම ගොඩක් use කරන මේ ice light එක nice photo එකේ පුළුවන් නම් ගන්න මේ දවස්වල පොඩ්ඩක් famous light එක මේතන ඇවිල්ලා අපි ගාලුකොටුවේ shoot කරේ මේකේ මේ photo එක capture කරනකොට මේ බම්මත පැත්තේ තියෙන මේ මම පේනවද දැන්නේ cursor එක මේ බම්මත පැත්තේ තියෙන මේ මේ line එක අපි බිම තිබිච්ච කවුලුවක් තමයි කැලින් කරලා තියෙන්නේ ඒ කියන්නේ අපි එතන නිකම්ම empty පඩිපෙලක් නමුත් මට හිතුණා මේ කවුලුවක් කියන මේක ඇතුලේ අපි light එක ගන්න පුළුවන් විදිහට හදන්න පුළුවන් ඉතින් ඒ විදිහට කක් ගාලා ඒ වෙලාවේ හිතිච්ච දෙයක් තමයි මම මේ මේ photo එකට කරලා තියෙන්නේ මේ ෂූට් එක කරේ Sony A7 II සහ 50 mm lens එක මට මතකෙ විදිහට Sony වල ආපු අලුත. අතල ඇතර මේ ඒ පින්තූරේ මේ තියෙන පොඩි ත්‍රිකෝණයක් වගේ එකක්. දැන් ත්‍රිකෝණයක් හරියට නේ. ත්‍රිකෝණයක් වගේ සාමාන්‍ය අර ෆොටෝග්‍රැෆ් වල තියෙනනේ අපි පටන් ගන්න කාලේ කියන golden point, curve ඒ දේවල් කතාව. ඉතින් මේක මූර්ති හිතලම මේ ත්‍රිකෝණය ගැන හිතුවද නැත්නම් ऑटोमेटिकली ඒ කියන්නේ ඒක මට බැලන්ස් කරන්න දෙයක් නැහැ. සමහර ෆොටෝ 100ක් ගත්තොත් සමහරකට 10ක් අවුට් වෙන්න පුළුවන්. හැබැයි ගොඩක් වෙලාවට මම බලනවා මට අවශ්‍ය ෆ්‍රේම් එක ඇතුළෙම තියාගෙන දැන් නෝයේ මේ ඩිස්ප්ලේ එකෙන් බල බල මේ පින්තූර ගන්න මේ. ඔව් ඉස්සර නෑනේ. ඔව් අර දැන් මේ ලේසියට කරන් නමුත් මම වියුෆයින්ඩර් එකෙන් මම අවශ්‍යම ෆ්‍රේම් එක බලලම තමයි කරන්නේ. ඉතින් ඒක නිසා ඇත්තටම මේ ත්‍රිකෝණ සීන් එක තමයි නෙමෙයි නමුත් මේක ඔටෝමැටික්ලිම මම දැක්ක ෆ්‍රේම් එක තමයි මේක. හරි. ඉදිරියට අපි ඉදිරියට යන් අතුල ඉදිරියට යන්න ඉස්සෙල්ලා මේ පොඩි කම්ප්ලේන් එකක් එනවා මේ 100 වි අපිට ලොග් වෙන්න බැහැයි කියලා. ආ ඔව්. ඔව්. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් හැමදාම මේ ප්‍රශ්නේ තියෙන නමුත් ඉතින් අපි දැන් ඉස්සෙල්ලා ෆස්ට් chance කියලා දිනවන්නේ නේද මොකක්ද දෙන්නේ කට්ටියට කරන්නේ නේද අනිත් අයට ඒ මේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මේක මේ දැන් YouTube live යනවා මම live check කරා live යනවා ඒ ඉඳ live බලන්න පුළුවන් කාටරි මිස් වුණොත් live camera master අපල රන්දරජා Facebook එකේ you creation ඒ වගේ යනවා ඔන්න සීවෙනියා මම කියලා දාලා තිනවා සතුටුයි කොහොම හරි අපි උත්සාහ කරන්නේ අතරම අපි 100 එකට තමයි limit කරන් ඉන්නේ ඉතින් අපි කොහොම හරි වැඩි කරන් යන් මුත්‍ති ඔව් මේ පින්තූරේ සුන්දරයි මේ පින්තූරේ මම ගන්නෙ 2018 නොවැම්බර් මාසේ මේ ලන්ඩන් වලදී මේ ගැනද කතා කරනකොට මට මතක් කරන්න ඕනේ මේ කපල් එක සහ මට මේකේ මේකප් කරපු මගේ දුලන්ජලි සහෝදරියව මට ලොකු සපෝට් එකක් දුන්න ඇත්තම කියනවා නම් මේක Sony A7 III 1යි Sigma Art 105 කියන ලෙන්ස් එක තමයි මට මතක විදිහට මම ෂූට් කරේ මේකෙදි ඇත්තටම මේ කිසිම ලයිට් එකක් නැහැ මේ පවතින ආලෝකයෙන්ම තමයි ෂූට් කරලා තියෙන්නේ නමුත් ඔයාලට මම කිව්ව අර කලර් කතන්දරේ අතුලයියේ මේ සම්බන්ධයි තේරෙනවා ඇති අපිට පුළුවන් මේ පින්තූරේ තව කලර්ස් වැඩි කරන්න ඔව් මේ ඇවිල්ලා 97%ක්ම ඔරිජිනල් පින්තූරයක් ඕනම කෙනෙක්ට කියන්නේ වෙඩින්ග්ස් වලදී කරන්න එපා. නමුත් ඔයාලා කරන ෆැෂන් ෂූට් එකකදී ප්‍රී ෂූට් එකකදී කපල් එක ගැන රීඩ් කරන්න ඕනද? කපල් එක අලුත් දේවල් හොයන්න කැමති නම් ඔයාලට පුළුවන් කලර් ග්‍රේඩින් එක කැමරාවෙන් හදාගෙන ගහන්න. ඇත්තටම අතුලයි මේ මම නම් ගොඩක් ෂූට් කරන වෙලාවට මට අවශ්‍ය වටපිටාව හැටියට මට එතනට ගියාට පස්සේ මට ටෙම්පරරි කියන්නේ මගේ ඇහැට පේන දේ මම හදා ගන්නවා කැමරාවෙන් අනිවාර්යයෙන්ම වෙනස් කරලා. ඉතින් මේ මේකෙදී වුණත් මේ කිසිම මේ ලයිට් එකක් මොකුත් නැහැ. පවතින ආලෝකයෙන් කරේ හරිම සීතල දවසක්. ඉතින් Sony එකෙන්. ඉතින් මේක මීට වඩා කලර් වෙනස් කරන්න තිබුණත් ඇත්තටම කරේ නැහැ. මම මේ විදිහටම ඒක දාලා තියෙනවා.
හරි අපූර්ව වර්ණ සංකල්පනය කර ඇත්තටම මේක කිව්වා මේ දැන් වෙඩින් වලත් මේක කරන්න ගියොත් ඇත්තටම සාරි වල කලර් සර්ම ප්‍රශ්න වෙනවා මන්ට හොඳ වචනයක් එක කිව්වේ එහෙම වුණොත් අර වෙනම යාට pattern එකක් හදාගෙන නැත්නම් ඊට පස්සේ Photoshop වලින් හරි picture style කියන එක තව තියෙනවා නේ කැමරෙන් කැමරට වෙනස් මේ දේවල් එක ඉතින් ඒ හින්දා තම පරිස්සමෙන් වෙඩින් මේ කරනවා අපි ඉතින් අපිට ෆැෂන් පැත්තට යද්දි ඒක ප්‍රශ්නයක් නැහැ නේ මුත්‍රි අපිට ප්‍රශ්නයක් නැහැ මේ සම්පත් අය third party එකක් එක්ක වැඩ කරන තාක් කල් ඒ කියන්නේ අපි තුමු අපි client කෙනෙක් එක්ක fashion shoot එකක් කරනවා නම් ඒ කියන්නේ මොකක් හරි මේ 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 advertising පැත්තට ඒ කියන්නේ එක්කෝ මේ මේ ඇඳුම් පැත්ත හරි මොන හරි අපි client කෙනෙක් එක්ක කරනවා නම් ඒ client අවශ්‍ය කරන දේක් තියෙනවා එතකොට අපි commercial පැත්තට යනකොට අපිව හිර වෙනවා අපිට අවශ්‍ය කරන ෆයිල් එක අපිට ගන්න බෑ ඒ කියන්නේ එයාලා දෙන කල එකක් තියෙනවා එයාලා ආස කරන විදියක් තියෙනවා එයාලා මේ අපේ මේ ෂූට් එකට ඉස්සෙල්ලා එයාලා අපිට කියනවා මේ වගේ දෙයක් ඕනේ මෙන්න මේක තමයි කලර් කන්සෙප්ට් එක කියලා. එතකොට අපි මේ දේ යොදව ගන්න තැන අපි තීරණය කරන්න අපිට හැකියාවද අත්දැකීම හරි තියෙන්න ඕනේ. මොකද ටෙක්ස්ටයිල් වලින් අපිට බිස්නස් මේ කමර්ෂල් මොකක් හරි ෂූට් එකක් ඇවිල්ලා අපි එතන කලර්ස් හදලා වෙනස් කරලා ගහලා ඒක ෂූට් කරලා පස්සේ ඒක ක්ලයන්ට් වෙන ප්‍රශ්නයක් කරනවා. මොකද එයා ඉල්ලන්නේ ඒක නෙමෙයි. එතකොට මේ අවස්ථාව අනිවාර්යයෙන්ම අපි තෝරාගත යුතුයි අපි අත්දැකීමත් එක්ක. දැන් මේ ගින්නෙත් අපි එහෙදි ගත්ත පින්තූරයක් ඇත්තරම මේ වෙලාවේ කවුරුත් නැහැ මට මමයි මේකප් පාටිසුයි ඒ කපල් එකයි තව දෙන්නේ තුන් දෙනෙක් විතරයි ඉන්නේ මොකද මට ඇසිස්ටන්ට්ලා මෙහෙන් ගෙනියන්න බෑ ඒ වෙලාවේ හරිම මේ හැබැයි මේ ගොඩක් මහන්සි වුණා මේ මේ ෂූට්ස් වලින් ගොඩක්ම ආස කරන කවදාකවත් අමතක වෙන්නේ නැති ෂූට් එකක් තමයි මේ තියෙන්නේ प्लान करो प्लांकरण එක දවසක් තියාගත්තා මොකද අපිට අලුත්නේ එතකොට මම ඇවිදින හැම අඩියක්ම මට ලොකේෂන් එක මොකද ලංකාවේ මට දියතු වෙන ආකේඩ් එක 87 බූතික් ඔය ටික හැමදාම අපි ගහන තැන් ටික එතකොට අපි ලංකාවෙන් පිට රින් එකකට ගියා කියන්නේ ඒ එතන රින් එක අපිට තියෙන අඩියක්ම ගන්න ගන්න හැම උස්මක්ම අලුත් එතකොට අපිට පුළුවන් ගොඩක් දේවල් කරන්න එතකොට මේ මම කරේ එක දවසක් වෙන් කරගත්ත හොඳට ඇවිදින්න ගියපු පව්වදා ඊට පස්සේ මම කරපු දේ මට නම් කිව්වා ක්ලයන්ට් මට සැලොන් එකේ ගර්ල් එකක් මට ෂූට් කරන්න තියෙන තැන් ටිකක් බලන්න මාව එක්කගෙන යන්න ඊට පස්සේ ගිහිල්ලා තැන් ටික බලාගත්තා ඉතින් එහෙම පොඩ්ඩක් පෙරසූදානමක් තිබුණායි මොකද එකපාරටම බැහැලා අපිට ෂූට් කරන්න බෑ මොකද දැන් මට තියෙන තදියමට සහ මේ කපල් එකට ආසාව නිසා සීතලේ ගැයි ගැයි ෂූට් කරා ගොඩක් වෙලාවට කට්ටිය එළියට බහින්නේ නැහැ මේ සීතලේ ෂූට් එකක් කරන්න නමුත් මේගොල්ලෝ මට ගොඩක් සපෝට් එකක් දුන්නා මේ වැඩේ කරගන්න. අපි ඉස්සරහට යමු. මොනවා හරි උඹ දැන් අපි මම හිතන්නේ මේක ස්කිප් කරලා ඕනනම් අපි අනිත් එකට යමු. මේ මේක පොඩ්ඩක් කතා කරමු. මේකද? ඔව් මේකට මොකද්ද යූස් කරපු ලයිට් එක? මේක මම යූස් කරේ අයියේ මට ඇත්තටම ලංකාවේ යනකොට මම ගිනිච්ච අයිස් ලයිට් ටික විතරයි මේ අතුලයි. මොකද මට වෙන ඒවා ගෙනියන්න හම්බුන්නේ නැහැ. මේ වෙලාවේ මම පාවිච්චි කරේ Canon 5D Mark 3 එකයි. 50 mm 1.4 lens එකයි eye slide එකයි විතරයි මේ වෙලාවේදී මම මොකද මම කිව්වා අර අපි වෙන රටකට ගිහිල්ලා අපිට පුරුදු නැති location එකකට ගියාට පස්සේ අපිට හැමතැනම අලුත් ඒ location අලුත් feeling එකක් එන්නේ ඉතින් මේ වෙලාවේ මට මේක දැකපු හැටිම මතක් වුණේ මේ දෙපැත්තින් කරන්නතර මම හිතුවා නෑ වටපිටාවත් එක්ක වටපිටාවේ තියෙන light එකත් එක්ක පුළුවන් විදිහට top light එකක් දීලා මේ වැට ඒ වෙලාවේ තිබිච්ච අර වතුර රේන් ඩ්‍රොප්ස් ටික ඒ දේවල් එක්ක මේ අපි ගන්න ඕනේ කියන නිසා තමයි මම මේ පින්තූරේ දැකපු හැටිම ටක් ගාලා මේ දින එකත් එක්කම ගියපු එක මේ ඇත්තම ෂූට් එක කරේ වෙලාවට සීතල අපර දැනෙනවා කලින් එකේ ඔව් මේ අයිය ඇත්තට අනිත්ය තමයි ප්‍රධාන දේ තමයි අයියේ මේ පින්තූරේ ගන්නකොට මෙන්න මේක හොදේ මේ පින්තූරේ ගන්නකොට මම හිතියේ පේමන්ට් එකෙන් මේ පැත්තේ මේ පේමන්ට් එකෙන් පාරටත් එක්ක තමයි මේක තියෙන්නේ. ඔයා කියන්නේ මම මේ පින්තූරේ ගන්නකොට මට ඇත්තටම වටපිටාවක් පෙනුන්නේ ඇත්තටම මට වටපිටාව කන්සන්ට්‍රේට් කරේ නැහැ. මම මේ පින්තූරේ ගන්න විදිහට අවශ්‍ය විදිහට ටක් ටක් කරලා කරගත්තා. කරගෙන මම ට්‍රයිස් පහක් විතර කරලා කැමරාව වරන් බල්ලා වටපිට බලනකොට තමයි දැක්කේ මිනිස්සු කී දෙනෙක් මම මේ පින්තූරේ ගන්නකම් එතන ඉඳලා තියෙනවද කියලා. මට ඩිස්ටර්බ් නොකර. ෂර්.
ඔයා හිතන්න ඒ මිනිස්සුන්ගේ තියෙන ක්වලිටි එකයි. ඔයා යන්න දියතු යනට වෙඩින් කපල් එකක් එක්ක කපල් එකට කොච්චර නුරුස්සනවද කොච්චර දේවල් මිනිස්සු අපේ වොකින් පාත් එකයි කරනවා. ඉතින් ඒ වගේ ලොකු මේ ඇත්තරම ලොකු සපෝට් එකක් දුන්න අඳුරන මිනිස්සු නෙමෙයි නමුත් මම එක කරලා ඉවරනකන් ඒගොල්ලෝ හිටියා. ඉතින් ඒ වෙලාවේ කැමරාවෙන් බලලා කමෙන්ට් එකක් දීලා Instagram එකට follow up එකක් ඒ වෙලාවෙම දාලා ඒ වගේ මිනිස්සු ඉන්නවා ඇත්තටම. හරිම සුන්දර රටක් ඉතින්. මේ මුත්‍රි එතන අයිස්ලයිට් දෙකක් යූස් කරා කිව්වද? තියෙනවා. මෙතන තියෙනවා අයිස්ලයිට් දෙකක් ෆෝන් බොක්ස් එකේ දැන් මම අයිස්ලයිට් තුනක් ගෙනිච්චා මේ සම්පත්. අයියේ මොකද මට මේ වෙලාවේ තියෙන මොකද මම ඇත්තටම ආස නැහැ මේ දැන් මගේ මම කියන්නේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් වුණාම කැලේ මාරු කරනකොට අනිවාර්යයෙන්ම මේ පුල්ලි මාරු කරගන්න කියලා කොහොමාරි. මොකද අපේ පුල්ලි ඒට හරියන්නේ නැහැ. මොකද අපි සමහර වෙලාවට අපි මාරු මතාව ඒක මාරම ආසයි. ඉතින් ඒක සමහරලාට අපේ මිනිස්සු දැන් මේ ළඟදී මගේ ඇල්බම් එකක මම ඩ්‍රෙසින් එකේදී ග්‍රේන් එක දෙන ෆොටෝ එකක් අතාලා ඒ පිටුවයි මාරු කරන්නේ. ඒක ඇත්තරම දැන් මේ මගේ ආසාවට. ඒක ඇයියා ඒගොල්ලෝ අපි මේ පැත්තෙන් පැත්තට වෙනස් වෙන්න ඕනේ අයියෝ. ඉතින් ඒක මම තරේ දකින දේ මොකද අපි මේ ගහන ෂූට් කරන විදිහට ඒ ලයිට් යූස් කරලා හයි කලර්ස් දාලා ඒ සැචුරේෂන් වැඩි කරලා අපිට ඒ වගේ රටවල ෂූට් කරන්න බෑ. लंका लंका फोटोग्राफी कल्चर हिता ඉතින් ඒව දේවල් දැක්කම ඇත්තටම මේ හිතනවා අපේ මේ ලංකාවේ ළමයිට ගොඩක් දේවල් කරන්න පුළුවන් හැබැයි හිර කරලා ඉන්නේ කියලා හිර වෙලා ඉන්නේ කියලා. ඉතින් ඒ වගේ කේස් එකක් තියෙනවා. මොකද ලංකාවේනේ කප් වෙඩින් කපල් එකක් ගත්තත් ෆොටෝග්‍රාෆර්ට ෂූට් කරන්න වෙන්නේ කපල් එකට ඕන විදියට. ෆොටෝග්‍රාෆර්ට ප්‍රයොරිටි නෑනේ. කපල් එකට ඕන විදියට තමයි ෂූට් කරන්න ඕනේ ලංකාවේ. දැන් පිට රටවල එහෙම නෑ. ෆොටෝග්‍රාෆර්ට ප්‍රයොරිටි තියෙනවා. එයාගේ ආර්ට් එක යාට කරන්න පුළුවන් එයාගේ ඇල්බම් එක. ලංකාවේ තමයි බැරි තියෙක නිසා අපේ ගොඩක් ෆොටෝග්‍රාෆර්ස්ලා දක්ෂ ෆොටෝග්‍රාෆර්ස්ලා එකම රාමුවකට ගිර වෙලා ඉන්නවා කියන දේ පේන්නේ ඒක නිසා තමයි. මේක වෙන කතාවක්. ඔව් මේ පින්තූරේ මේ ඩේලයිට් පින්තූරේ නමුත් මේකටත් අයිස්ලයිට් එකක් යූස් කරාද? කරා අයියේ. මේකේදී මම යූස් කරලා තියෙනවා ඩිෆියුස් එකකුයි අයිස්ලයිට් එකයි දෙකම Fuji X-T3 එකයි 50-140 කියන Fuji ලෙන්ස් එක. ඒ වෙලාව චුට්ටක් අවුයි මම මේ ඩිෆියුස් කරාට පස්සේ අර තිබුණ ෆොටෝ එක ෆ්ලැට් ගතියක් ආවා ඊ ගොඩක් කරේන ආලෝකෙ ඩිෆියුස් කරාට පස්සේ ඒක කඩන්න ඕන නිසා මම අයිස්ලයිට් එක යූස් කරලා තියෙනවා මේක මේනේ ට්‍රිල්බි සොලමන්ස් මගේ ආසම මේ මොඩල් කෙනෙක් ලංකාවේ ඉන්න හරිම ෆ්ලෙක්සිබල් හරිම දක්ෂ ඕන එක මේක ලංකාවේ එකක් නේ මේක ලංකාවේ අයියේ මේක මේ වග කියන පැත් වග ෂූට් කරපු එකක් මේ ඉතින් මේ මේකප් එක ඩැන්ඩි සැලොන් එකකින් කරේ ගොඩක් මම ෂූට් කරනකොට ප්‍රයිවට් ෂූට් කරනකොට ටිල්බිව තමයි ගොඩක් යොදව ගන්න මොකද මට අවශ්‍ය කරන දේ එක්ස්ප්‍රෙෂන්ස් ඒ පෝසස් යාළඟ තියෙන නිසා දැන් තව කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද මේ දැන් අයිස්ලයිට් එක දැන් ඉස්සෙල්ලා අපි දැක්ක අයිස්ලයිට් එක ටිකක් කළුවර එක කියන්නේ රාත්‍රී වගේ යූස් කරපු ඒ ඩාර්ක් කියලා දැන් මේ ඩේලයිට් එක කොහොමද අයිස්ලයිට් එක පාවිච්චි කරන්න කියන කතාව ඔව් එතකට අත් මේ සම්බන්ධයි මේම කේස් එකක් තියෙනවා අපිට බෑ අයිස්ලයිට් එකක් වගේ එකක් වෙන අවුව දින වෙලාවට සාමාන්‍ය අඩියකට අඩියක තරම් දුරින් නම්වත්
යස් කරන්න ඒ කියන්නේ ඒකේ ඉන්නේ ඩේලයිට් එකට ඒක දැන් ඇත්තටම ගොඩක් යස් කරන්න පුළුවන් ඩාර්ක් ඇන්ගල් හරිද එතකොට සමහර ඒවා තියෙන සමහර වෙලාවට ඒ පවර් එක තියෙන ආලෝකෙත් එක්ක අපිට දැනුමක් තියෙන්න ඕනේ මේකෙන් ඉෆෙක්ට් එකක් ගන්න පුළුවන්ද බැරිද කියලා එකපාරක් මම මතක ආකේඩ් එකේ මම දෙපැත්තෙන්ම මම උඩින් උඩ රිෆියුස් කරලා ඔක්කොම කරලා මම ලයිට් ස්ලයිඩ් එක මූණ ලඟ කරාම ෆොටෝග්‍රැෆර් කෙනෙක් කිනාවේගෙන කියන ඒ කියන්නේ ඒ කියන්නේ එතකට සම්පත්තයි එන්නේ අර ඔයා දැපුපු තර්කය කියන්නේ ඇත්තටම අයිස් ලයිට් එකක් යූස් කරන්න පුළුවන් ද කියන්නේ ඒ පුළුවන් තැන් සහ බැරි තැන් අපි දැනගන්න ඕනේ දැන් මේ ළඟදි මල්ලි කෙනෙක් මගෙන් අහලා තියෙනවා අයියේ මම ගොඩොක් AD 600 දෙකක් ගන්නද අයිස් ලයිට් දෙකක් ගන්නද කියලා එතකට ඒ ළමයාට ඒ ප්‍රශ්නේම මං අහුවා මල්ලි එතකට ඔයා සාමාන්‍ය ෂූට් කරන්න හිතන්නේ අයියා මම කොහමද අවුට්ඩෝ තමයි කරන්නේ කියලා මට ෆොටෝ එකක් කිව්වා ඒ ෆොටෝ එකේ තියෙන්නේ පැහැදිලිව පොඩ්ඩක් හොඳ ඩීටේල්ස් දෙන ෆොටෝ එකක් ගැහ හොඳ ලයිට් කරලා ගහපු එකට ඒ ළමයාට අදහසක් නෑ අයිස් ලයිට් එකෙන් මොකද්ද වෙන්නේ AD 600 එකෙන් හම්බෙන පවර් එක මොකද්ද කියලා ඉතින් ওই දේවල් මේ සම්පත්තයි අපි තේරුම් ගත යුතුයි මොකද දැන් සමහර වෙලාවට මම නම් කවදාකවත් ෆොටෝග්‍රාෆර් කෙනෙක් සමහර වෙලාවට ඒ කරන දේවල් දැක්කම මම කියලා දින අපේ ඇසිස්ටන්ට් කිසිම වෙලාවක ආ විචේචනය කරන්න එපා ඒ මිනිස්සයා තමයි දන්නේ මේ මිනිස්සයා මොකද්ද ඔළුවෙන් දැක්කේ අහින් කැප්චර් කරන්න හදන්නේ මොකද්ද කියන්නේ අපිට බෑ පිටින් ඉඳන් මුකුත් කියන්න ඉතින් ඒක නිසා තමයි මට මේ කියන්නේ අර අපිට බෑ අයියා එළියෙන් ඉඳන් මේ ජජ් කරන්න ෆොටෝග්‍රාෆර් කෙනෙක් විශේෂයෙන් එතකට එයාගේ ඔළුවේ ඇඳෙන දේ එයා තමයි දතින් අයිස් ලයිට් එක යූස් කරනකොට ගොඩක් අයියා මේ දබල් වරුවල් වලදී පාවිච්චි කරන්න පුළුවන් වෙලාවල් තියෙනවා මොකද සමහර ලාවට මම ඩිෆියුස් කරන්න නැතුව ඒ ලයිට් එක ගැහුවා නම් මෙතන ඉෆෙක්ට් එකක් වෙන්නේ නැහැ ඒක නිසා තමයි ඩිෆියුස් එක කරලා අවශ්‍ය විදිහට අයිස් ලයිට් එක යොදාගෙන තියෙන්නේ මේ පින්තූරෙත් මුරගහින චේ ගාඩන්ස් වලදී මේකේ කොස්ටියුම්ස් සම්බන්ධව කතා කරොත් රමේෂ අවසානි කියලා දැන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කමර්ෂල් ඉන්ඩස්ට්‍රි ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න හොඳ කොස්ටියුම් ඩිසයිනර් කෙනෙක් මේ ඉන්ටර්වියුස් එලමන්ට්ස් මේකෙදිත් මෙතන වෙලා තියෙන්නේ ලයිට් පැච් එකක් ඇවිල්ලා තියෙනවා ඒක මම ඩිෆියුස් එකකින් කවර් කරලා තමයි ෂූට් එක කරලා තියෙන්නේ Fuji XT3 කියන මොඩල් එකයි 56 කියන ලෙන්ස් එකයි තමයි යූස් කරලා තියෙන්නේ කැමරාවයි ඒ ලෙන්ස් එකයි මේක දී අපි කතා කරොත් මේකත් ඉංග්‍රීසි වලින් කරපු එකක් ගොඩක් කට්ටිය සම්පත් අය ඇහුවා මගෙන් ඇයි ඉංග්‍රීසි වල තියෙන iconic locations use කරන්න නැත්තේ කියලා. දැන් දැන් ඔයා හිතන්නකෝ දැන් මේක මම ඉංග්‍රීසි ෆ්ලැග් එක දාපු නිසා දන්නව මේක ඉංග්‍රීසි කියලා කාපු ෂූට් එකක් කියලා ඩිසයින් කරගන්න පුළුවන්. බට් අපිට ගොඩක් වෙලාවට මම දැකලා තියෙන ඇත්තම අතුලයියේ ෆොටෝග්‍රාෆර්ස්ලා රටකට ගියාට පස්සේ ඒ රටේ තියෙන iconic තැන් මාරින්ද මේවා කරනවා. දැන් ඔයා හිතන්නකෝ මම ලංකාවෙන් කපල් එකක් අරගෙන ගිහිල්ලා මම හේ ෂූට් කරනකොට iconics කර මේ ටැග් කරාට කමක් නැහැ. ඒගෙනයි දැන් යාලටනේ ඒක තියෙන්නේ දැන් මම එංගලන්ත යනකොට මට ආසයි ලන්ඩන් අයියේගේ ලන්ඩන් බ්‍රිජ් එක ඉස්සරහ ජීවිතේන වගේ ෆොටෝ ගන්න එකම එක ෆොටෝ එකක් තිබිලා මම ඒකත් ස්ලයිඩ්ස් එකකින් අයින් කරා මොකද මම ඒක පෙන්නනකොට මම ඒක කැවති නැති නිසා අර ඒකෙදී අර ගොඩක් අට්ටිලා ප්‍රශ්නයක් ඇවිවා පැරිස් ගියා එතකට ආ ඉතලි ගියා ඒ දේවල් වලදී ඇයි iconics දැන් එහෙ මිනිස්සුන්ට ඒවා අයියා ලොකු දේවල් නෙමෙයි ලොකු ප්‍රශ්නකට මුහුණ දුනායේ මේ මෙයත් එක වැඩ කරනකොට මම පළවෙනි පින්තූර ටික ගමයා දන්නේ නැහැ මේ ෂූට් එකට මම එන්නේ කියලා. කොහෙන්ද මම එන්නේ ෆොටෝග්‍රාෆර් කවුද? එහෙම දන්නේ නැහැ. පස්සේ සැලෝන් එකකින් ඕගනයිස් කරලා තිබුණ ෂූට් එක මම කියලා සහභාගී වුණාට පස්සේ මෙයා මම මේක හැමතැනම කියන කතාවක්. ඒගොල්ලෝ මට මේ මොඩල් පෝස්ට් කරේ නෑ මුලින්ම. එයා කැමතිුන්නේ නෑ මාත් එක්ක වැඩ කරන්න. ඒ ඇවිල්ලා මගේ හැම නිසා නෙමෙයි. මගේ රටේ නම කියුව නිසා. හරිද? මගේ රටේ නම. ඒ හේතුව තමයි මෙයාලා කියනවා අපි පින්තූර විනාශ කරනවා කියලා. ආසියාතික රටවල මිනිස්සු ගොඩක් පින්තූර විනාශ කරනවා කියලා මං ඇහුවා ඇයි ඔයා එහෙම කියන්නේ? එතකොට එයා කියන්නේ too much colors එතකට ඒ details ගොඩක් කියන ඒ colors අහසවල් ගස්වල පාටවල් luminous කරන එක ඒ දේවල්ලයි ඒක මිනිස්සු බලනවා ඒකට කැමති නැහැ එයාලා මාරසාරලා ඊට පස්සේ මාව ඊට පස්සේ මගේ ළඟ මම ඇත්තටම මේ දැන් ගියේ සරේ මගෙන් අයියා ඇව්වා අයියෝ මේ දේවල් ඔයා collect කරන්න ලංකාවේ කියලා මට මතකයි අයියා වෙන්න ඕනේ ඇවි මම ඒ වෙලාවේ මගේ portfolio එකේ Instagram එකේ පෙන්නවා මේ තියෙන්නේ මම ඔයාලත් එක්ක වැඩ කරපේවා මේ තියෙන්නේ මම වැඩ කරන මිනිස්සු
කියලා පෙන්වුවට පස්සේ තමයි යාට තේරුනේ ආ මූත් එක වැඩ කරාට යාලට හානියක් නැහැ කියලා. මොකද ලංකාවේ ඕන කෙනෙක් මොඩල් කෙනෙක් ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඕන මොඩල් කෙනෙක් එක්ක මොඩල් කෙනෙක් ඕන ෆොටෝග්‍රාෆර් කෙනෙක් එක්ක වැඩ කරාට ඒ රටවල මොඩල්ස්ලා ෆොටෝග්‍රාෆර්ස්ලා හැම කරන්නේ නැහැ මේ අතුලයි. යාලා බයාලා වැඩ කරන්නේ කාත් එක්කද කිඳමන්ද සියලුම දේවල් යාලා බලනවා. ඒක ඊට ඉස්සෙල්ලා හෝ එදා වලට යාට මාව සෙට් වුණ නැත්නම් යාට පුළුවන් එක නවත්තන්න. ඒ වගේ දේවල් තියෙනවා ඉතින්. ඉතින් අන්තිමටම මම මගේ ලංකාවේ කරපු දේවල් සහ ඒ ෆොරිනර්ස් ලාගේ කරපු දේවල් ඒ කන්සෙප්ට් චූස් එක පෙන්වලා පස්සේ තමයි මට ඇත්තටම පැහැදීමක් ලැබිලා අපි එතනින් එහාට අහයි කතා කරගෙන ෂූට් එක කන්ටිනියු කරා. මල්ලේ මේ පොඩි ප්‍රශ්නයක් අහලා දෙනවා. අපි මේ පොඩි කෙටි පිළිතුරු දෙකක් දීගෙන යමු. මේ මේ එකෙක් අහනවා මේ මේ AD600 එකයි මේ ලයිට් මොනවද වෙන්නේ? ඓසයිට් එක ඇතර වෙනස පොඩ්ඩක් කතා කරන්න කියලා. AD600 එක කියන එක කව මේ අනෙක් කරන මල්ලි මට කියන්න දෙන්න සාමාන්‍යයෙන් ඉස්සෙල්ලම ඔය AD600 එකයි ඓසලයිට් එක මම දකින්න විදිහට මම ඔයාලට කියන්නම් ඔය දෙක ඔයාලට වැදගත් වෙන්නේ ඔයාලගේ ෆොටෝග්‍රැෆි ස්ටයිල් එකට. දැන් සාමාන්‍යයෙන් ඔයාලට ඓසලයිට් එකක් කියන එකකින් යූස් කරන්න බෑ දවල් බරුවක ලොකු අවුවක් තියෙන තැනකදී ඔයාලට ඒ ඩීටේල්ස් එන්නේ ෂූට් කරන්න බෑ. ඓසලයිට් එක තියෙන්නේ සාමාන්‍ය පොඩි ෆීල් එකක් දෙන්න. එදකට ඒ කියන්නේ දැන් වාහිතන් අපි ගොඩක් දැන් මේ 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 ඉස්සෙල්ලා පෙන්නපු ලයිට් ෂෝට්ස් වලදී ගොඩක් වෙලාවට ඔයාලට හොයාගන්න අපි ඒ කියන්නේ ඩේ ලයිට් එකට තමයි ලයිට් එක මික්ස් කරලා තියෙන්නේ. එදකට AD600 කියන එකෙන් ඔයාලට ලොකු පවර් එකක් ගන්න පුළුවන්. ඒ වා කරන ස්ටයිල් එකේ හැටියට ඒ ලයිට් එක යූස් කරන්න. මොකද ප්‍රධානම දේ තමයි ඔයා ෆලෝ කරන ස්ටයිල් එකත් එක්ක තමයි ඔයාගේ ඉක්විප්මන්ට්ස් ටික තෝරගන්න ඕනේ. එදකට ඓස් ලයිට් එතකට ඒ දෙක වෙනස්. එතකට ඔයා ෂූට් සාමාන්‍යයෙන් ගොඩක් ලයිටින් යූස් කරන ෆොටෝග්‍රාෆර් කෙනෙක් නම් ඒ ලයිටින් ටෙක්නික්ස් යූස් කරනවා නම් අවුට්ඩෝර් ලයිට් යූස් කරනවා නම් වාට AD600 එකක් තිබුණා නම් කමන්නේ. නමුත් ඔය කිසිම ෆොටෝග්‍රාෆර් කෙනෙක් ඒ කාලේ මේ AD600 තිබුණේ නැහැ. තියෙන අවම සුදුසු පහසුකම් වලින් කරගන්න බලන්න AD600 කියන හොඳ ලයිට් සෙට් එකක්. හොඳ පවර්ෆුල් ලයිට් එකක්. ඓස් ලයිට් මුත්‍ති ඓස් ලයිට් තම ගැන තමයි ගොඩක් ප්‍රශ්න එන්නේ. ඉතින් මේ ඓස් ලයිට් එක මම හිතන්නේ නිර්මාතෘය ගෙවි ගියෝනිස් නේද? ඌ තමයි පළවෙනිම නිර්මාණය කරේ. ඔව් මගේ යාළුවෙක්. මොනවාද මේ ඓස් ලයිට් එක ගැන දැන් පෙන්වන්න විදියක් නැහැ. ගොඩක් අය පෙන්වන්න කියලා කියන. නමුත් අපි අපිත් එක්ක රැඳෙන්න. අපි මේ වැඩසටහන මාලාවට වල ලයිට් ගැනත් අපි වෙන වෙනම කතා කරමු. අද මේ මූර්ති ස්ටයිල් එක තමයි අපි කතා කරන්නේ. ඔව් ඒක තමයි අපිකට වෙලාව දෙමු. ඔව් ඓස් වෙලාවට ඓස් ලයිට් ලයිට් ඉන්ටර්නෙට් වෙනම අපි ඔව් එක එක ලයිට් වර්ග අපි කතා කරන්නම්. ඉතින් මාර දේවල් තියෙනවා ඉන්ටර්නෙට් එකේ ටයිප් කරාම අපිට කොහොම බලන්න පුළුවන් ගොඩක් දේවල්. නමුත් මේ ස්ටයිල් එක මූර්තිගේ පින්තූර අපිට එහෙම බලන්න බෑ. අනිත් එක මේකට ඉන්න දෙන්න. ඒ හින්දා අපි මේ වැඩි කරන්නේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. අපි මූර්තිගේ ස්ටයිල් එක අපි කතා කරමු. හරි මූර්ති. ඔව් දැන් මේකදී මේ මේකත් මම අර ඉස්සෙල්ලා අපි කරපු ෂූට් එකේ මේකක් මහලු විස්තරන්නේ. නමුත් මේකට මම පොඩි වෙනස් කලර් ග්‍රේඩින් එකක් දීලා තියෙනවා. ඔයාලට අර මුලින්ම ඒ කියන්නේ මෙන්න මේ මෙන්න මේ පින්තූරේ සහ මෙන්න මේ පින්තූරෙත් එක්ක බලනකොට ඔයාලට මේ පින්තූරේදී පොඩ්ඩක් කලර්ස් වලදී චුට්ටි වෙනසක් පේනවා. අතුලයි දැන් මේකෙදී වුණත් මම චුටි ග්‍රීන් එකක් තමයි එළියට අරන් තියෙන්නේ. ඒ කියන්නේ ග්‍රීන් එක අරගෙන තියෙන්නේ ඔයාලට පේනවා මෙන්න මේ ලයින් එකේ. මෙන්න මේ ලයින් එක දැන් මේ මේ ජැකට් එකේ තියෙන ලා රෝස පාටට හුරු ඒක ඒ දේවල් තමයි චුට්ටක් අරගෙන තියෙන්නේ. මොකද මේ මේක මීට වඩා මේ අපිට කලර් ග්‍රේඩින් කරන්නත් පුළුවන්. එහෙම නෙමෙයි. නමුත් අර මම කියන්නේ අර කලර් ටෝන් එක තිබුණු පල්ලියට අපි පින්තූරයකට ඇප්ලයි කරන්න එපා. ඒකට ගැළපීමක් තියෙනවා. දැන් මම මේක ආවට පස්සේ දැන් මම මේ මේ මම මගේ පින්තූර එඩිට් කරන්න අහන ඕන කෙනෙක්ට මම මගේ ඔරිජිනල් ෆොටෝස් දෙනවා. හේතුව තමයි මම ඉස්සර මේ ෆොටෝග්‍රැෆි කරන්න පටන් අරගෙන එඩිටින් කරන්න ඉගෙන ගන්න කාලේ මට කවුරුත් ෆොටෝස් දුන්නේ නැහැ. මම වෙන ෆොටෝග්‍රැෆර් කෙනෙක්ගේ ෆොටෝස් දාලා එඩිට් කරලා FB එකේ ආගේ නම දාලා පබ්ලිෂ් කරා කියලා මගේ 15,000ක් තුන පේජ් එක යා රිපෝට් කළා මේ නැති කෙරෙව්වා. ඒ කියන්නේ ඒ වගේ දේවල් කරා. ඉතින් මගෙන් දැනටත් මම මගේ ඉන්න ඩිසයිනර්ස්ලට මට සෙට් දැන් මට තේරෙනවා තමයි මම වැඩක් කරනවා මුඩ දෙයක් කියනවා කියලා තිතුන. ඒගොල්ලෝ මගෙන් පින්තූර ඉල්ලුවොත් මම මගේ පින්තූර ඕන තරම් දීලා තියෙනවා එඩිට් කරන්න. දැන් මේ පින්තූරෙත් මම කරන්නේ සාමාන්‍යයෙන් එහෙම දෙන්නේ තුන් දෙනෙක්ට දීලා සම්පත් අයියේ. මම බලනවා මම කොහොමද මේක එඩිට් කරන්නේ කියලා.
එනවා මට හම්බෙච්ච පින්තූර වලදී මේ පින්තූර ගොඩාක් විනාශ කරලා තිබෙන මොකද තමයි ග්‍රේඩින් එකක් පාවිච්චි කරන විදි අපේ කට්ටිය කරන ප්‍රීසෙට් එක ඉන්ටර්නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කරලා ඒ ප්‍රීසෙට් එක ඒ ප්‍රීසෙට් එක 100%ක් අපි අතාරින්න ඕනේ කියලා මේ 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 ෆොටෝ එකට එහෙම එපා එහෙම වෙන්න ඕනේ නැහැ මේ තියෙක නිසා ඒ අවශ්‍ය දේවල් විතර හයිලයිට් කරගන්න ප්‍රීසෙට් එකක් ඩවුන්ලෝඩ් කරලා ඉතින් මේකෙදි චූටි ග්‍රේඩින් එකක් තමයි සම්පත්තයි අතුලයි කියලා තින් ලොකු වෙනස්කම් පින්තූරයකට කළා නැහැ ආ මොටි මේ 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 8:45 වෙලාව මේක ඉක්මනට යමු අපි කැමති වගේ ෆොටෝ ටිකක් බලන්න හරි මේකෙදි මම කියනවා මෙන්න මේකට මම ගොඩොක් AD600 යූස් කරලා තියෙනවා අර ඉස්ලයිට් ආපු මල්ලිට පොඩ්ඩක් මේකේ වෙනස්කම් ටික බලා ගන්න පුළුවන් මේ පින්තූරේ සහ මේ පින්තූරේ කියලා ඩීටේල් සෙට් එක ඉතින් ඒක නිසා මේ ඇවිල්ලා නදීෂා හේමාලිගේ ෂූට් එකක් අවුට්ඩෝ කරන්න ඉන්නකෝ ෂූට් එකක් ඉන්ඩෝ කරන්න හේතුව වැස්ස නිසා ඒ වෙලාවේදී ලයිටින් ගැන සම්බන්ධ දැනුමක් තිබිච්ච නිසා මම මේ පින්තූර ටික මට අවශ්‍ය විදිහට ගොඩොක් AD600 වලින් ලයිට් කරලා ෂූට් එක කරගත්තා මේ තියෙන්නේ මෙන්න මේකෙදිත් අයිස් ලයිට් එක දාලා තියෙනවා අතුලයියේ මෙන්න මේ හරිය කාර් එකෙන් උඩින් දාලා තියෙනවා ආ ඇතුලෙන් ඇල්ලුවා කාර් එක ඇතුලේ 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 එතන ඒක විතරද ඒකට යූස් කරන්නේ මොකද අයියා අර මේක මේකදී දැන් අයිස් ලයිට් එක විතරද යූස් කරලා තියෙන්නේ මේකේ අයිස් ලයිට් එක යූස් කරලා දිනවා අයියා තා පොඩි සයිඩ් වලින් සහ පිටිපස්සෙන් එහෙම චූටි චූටි ලයිට් ටිකක් අයියේ එන්නේ නැති වෙන්න අර බෑක්ග්‍රවුන්ඩ් එකක් චුට්ටක් තියනවා කියන එකක් බලන්න මෙන්න මේ මෙන්න මේ සෙට් එකට පොඩි එකක් දීලා තියෙනවා මොකද මේ එහෙන කරුවල වෙලාවක් මේක නමුත් මම මෙතන අයිස් ලයිට් එක විතරක් තිබ්බනම් මට ඒක සෙට්ුන්නේ නැහැ මොකද මේ ජනේල් අරවා මේවා පෙන්වන්න ඕන නිසා පොඩි එකක් යාන්තම් පිටිපස්සෙන් දීලා තියෙනවා මම ISO ගැන බය වෙන්නේ නැද්ද ISO වැඩි කරනවා මම ඇත්තටම වෙඩින් එකකදී නම් ISO ගැන ගොඩක් හිතනවා මොකද මේ අපේ ක්ලයන්ට්ස්ලාට ඒක ප්‍රශ්නයක් ඇත්තටමයි නමුත් අයියා මම මේ මට හිතුනොත් මම ISO අරිනවායි මම ඇත්තට මේ ග්‍රේන් එක ගැන මම හිතන්නේ නැහැ හිතන අවස්ථාවක් නැත්තේ නැහැ මට තර්ඩ් පාටි කෙනෙක් ඉන්නවා නම් මගේ පින්තූර වලදී මම අනිවාර්යයෙන්ම ISO ගැන හිතනවා එතනින් නැත්තම් මේ පින්තූර මගේ නම් මේක සම්පූර්ණ අයිතිය මගේ නම් මම අයියා ISO ගැන හිතන්නේ නැහැ මම වක්කඩේ වගේ තමයි මට හිතෙන විදිහට මම ඒක අරිනවා මොකද අපේ අය අලුත් කැමරා අරගෙනත් නවීන පන්නේ කැමරා අරගෙනත් ISO වලින් හරි බයයි ඒක ඒක තමයි අතුලයි කැඩෙන්න ඕනේ කියන්නේ අර මං කිව්වේ ලංකාවේ විතරයි ක්ලයන්ට් ඕන විදිහට ෆොටෝ ගන්න ෆොටෝග්‍රාෆර්ස් ලයි අපේ කිසිම ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට තමන්ගේ මොකද ලංකාව කියන්නේ ෆොටෝග්‍රාෆර්ස් නැති රටක් දක්ෂම මිනිස්සු ඉන්නේ ලංකාවේ විතරට දැන් මට කියන ලොකු කතාව නමුත් මං කියන්නේ අපේ කට්ටිය හිර වෙලා ඉන්නේ ඒක නිසාමයි වෙඩින් ෆොටෝග්‍රැෆි කියන දේ වුණේ අපතම මේ අවුරුද්දෙන් නවත්තලා අපි මම ඒක නවත්තන්න හිතන් ඉන්නේ මට අවශ්‍ය නැහැ අයියා පිට ෆොටෝග්‍රැෆර් කෙනෙක් කාටවත් කිරෙන්නේ ඒක නිසා ඒක වෙනම කතාවක් අපි කොහොමද දැන් අපි ඉස්සරහට නෝ මේක ඇවිල්ලා ඉතාලියේ දිගත් එකක් Sony A7 III මේකත් ඇත්තටම මේ බේස් එකක් ඒ වෙලාවේ මට දැක්ක මෙන්න මේ ලයිට් එක මේ වටපිටාවම ඩාක් කළා මෙන්න මෙතනට මෙතන ෆොටෝස් දෙක තුනක් තියෙනවා මේ ස්ලයිඩ් ෂෝ එකේ තියෙනවා දන්න ඒකත් ඒ වෙලාවේ මට අවශ්‍ය උනේ මෙයාගේ මූවමන්ට් එක මෙන්න මෙතන ලයිට් එක එන විදිහට සෙට් කරගන්න ඒ වෙලාවෙත් ඒ ඇත්තටම කෝත් මේ ගොඩක් ට්‍රැවල් කරපු රටවල වල මම අර ස්විස් වලට යනකොට විතරයි මේ එහෙන් රෙන් කළා ලයිටිං ඉක්විප්මන්ට්ස් ගත්තේ ඒ ක්ලයන්ට් වෙනස් නිසා ඒ වගේ දැන් මේකත් ඇතුළේ අතුලයි Sony A7 III කරපු ෂූට් එකක් ඉතාලියේදී මිලානෝ ඒ ටනල් එකක් කොහෙද ඒ අයියා මේ බේස් එකකට පහින් ඔන්න මෙන්න ටනල් එකකට පහින් ඔන්න මෙන්න පඩි වෙලා ඒ වෙලාව ඇත්තට මම අද විතර මම වයිඩ් ලෙන්ස් එකක් ගෙනිච්චේ නැතිම තරම් මේ 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 අතුලයියේ ඒ වෙලාවේදී මම හිතලා අරගෙන ෂූට් කරපු එකක් තමයි තියෙන්නේ ඔකේ තව පින්තූර දෙක තුනක් තිබුණා මේක ඇවිල්ලා 2011 නැත්නම් 2013 මම අද විතර ෆ්‍රෙන්ච් මොඩල් කෙනෙක්ගේ හිමන්සුගේ සුඩියගේ ෂූට් කරපු එක මතක් කරන්න ඕනේ මගේ ගෞරවදරයව චාරු දෙවියෙක් කියන ලොකු මට ඒ සුඩියක නැති වෙලාවේ මට කතා කරලා කතා කරපෙන්නේ මට යාගේ සුඩියක දුන්නා මේ වෙලාවේ මම යූස් කරලා තියෙන්නේ හිමන්සුගේ සුඩියකේ තිබිච්ච ලයිටින් ටික මේ ඔක්කොම සියලුම දේවල් මේ ඔක්කොම මේ 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 ඔක්කොම හිමන්සුගේ සුඩියකේ යාපයිති දේවල් මොඩල් විතරයි මගේ हिमांशु
මේ පින්තූරෙත් මම හිතන්නේ ආයි අපි කතා කරන්න අවශ්‍ය නැහැ මේ අතුලයි මේකත් අර ඉස්සෙල්ලම ගත්ත ෂූට් එකෙන් එකක් සමහරලාට මේ මට ගොඩක් අත්තිය මේ ක්‍රොප් වලට බැන්නා ක්‍රොප් එක අවුල් කිව්වා ඉතින් මේකේ මේ පින්තූර ගැන මට කියන්න දෙන්න අතුලයි මම ඉස්සෙල්ල ගුණ දෙය තමයි මගේ හිතේ ඇඳෙන දේ මගේ ආර්ට් එක ඒක පිළිගන්න නොගෙන එක කව කෙනෙක්ගේ දෙයක් කිසිම වෙලාවක ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට මන්ද කියන්න දෙන්නේ ෆොටෝග්‍රාෆර් කෙනෙක් තව ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට සතුටු කරන්න යන්න එපා ජීවිතේට එක කරන්න බෑ ඔයාට අවශ්‍ය කරන ෆෑන් බේස් එකක් විතරක් සතුටු කරන්න එපමණයි මේ පින්තූරෙදිත් මම හෙදිගත් එක සෝනි මේ අයිය අතුලයි මේකේ කිසිම ලයිට් එකක් නැහැ මේ පින්තූරේ සෙන්ට්‍රල් ලන්ඩන් ෂූට් කරපු එකක් මේ ඉන්නේ අපේ එහිම ෂෝට් ෆිල්ම්ස් වල ඉන්න ඇක්ටර්ස් කෙනෙක් මේ මේකේදී ලයිට් යූස් කරේ නැහැ හැබැයි මෙන්න මේ පින්තූරෙදි අයිස් ලයිට් යූස් කරලා තියෙනවා මෙන්න මේ සයිඩ් එකේ මෙතනදී ඒ දෙන්නව මකලා තියෙනවා එක ලයිට් එකක් ඒක අයියා පැහැදිලි නේ මේකේ අයිස් ලයිට් එකයි මම යූස් කරේ මේ වෙලාව ගොඩක් සෙනග හිටපු වෙලාවක් ඒගොල්ලෝ ලව් කරේ නැහැ ෂූට් කරන්න ඒක එතන ඉන්න කට්ටියට බිසි කියලා. පස්සේ මම ගිහිල්ලා කතා කළා මගේ මේකප් ආටිස්ට් පුලන්ජලි. ඒ වෙලාවේ මට ලොකු සපෝට් එකක් දුන්නා. මේගොල්ලොත් එක්ක ගිහිල්ලා කතා කරලා තමයි මම ටුවරිස්ට් කෙනෙක් මේ මෙමය කියලා කිව්ව හැටි එයාලායි අපිට ඒ අවස්ථාව දුන්නේ කරගෙන යන්න කියලා. මුත්‍ති වාක්‍ය මෙතන මේ අයිනේ කියන්නේ මැකුව කියලා ගන්න. මැකුව කියලා අපිට මෙතන හොයන්න බෑ එයාලා එන විදිහමයි. කො කට්ටන් ෆේස්ද නැත්නම් කොහොමද ඒ සිද්ධිය වුණේ? මෙන්න මේ මෙතන වාඩ පේනවද අයියා? ආ ඔය පිට එකක් තව. මෙන්න මෙතන. මේ බද්ධ කරලා තියෙන්නේ මොකද නවත් හොඳ ඩිසයිනර් කෙනෙක් ඉන්නේ කාලේ ඉතින් මේ ස්මාර්ට් කරේ කරලා තියෙනවා මේ අනිත් එක බලන්න අර මේ මේ අර අපේ අර අයිස් ලයිට් ආපු මල්ට මේ පින්තූරේ හොඳ උදාහරණයක් වා ගොඩොක්ස් AD 600 එකක් දත්තොත් යූස් කරත් වාට මෙන්න මේ විදිහ අවුට්පුට් එකක් වාට ගන්න පුළුවන් මේ තියෙන හැබැයි ඔයා අයිස් ලයිට් කියන කතන්දරයට ගියොත් ඔයාට එන්නේ මෙන්න මේ වගේ ස්ටයිල් එකක්. අන්න ඒකයි මම කිව්වේ ඔයාගේ ඉක්විප්මන්ට්ස් ටික තෝරගන්න ඕනේ ඔයාගේ ස්ටයිල් එක හැටියට. සහාර සෙනෙක ගොඩක් මැද්දේ මේ ගොඩක් 600 ගහන්න බෑ නේද? අයිස් ලයිට් තමයි යොදන්නේ. අයියෝ නෑ ඇත්තටම මේ මේ වෙලාවේ මේ එහෙම දෙයක් කරන්න බෑ. ඒක ඒ දේ දන්න නිසාම තමයි එකක් මට ඇසිස්සල්ලා නෑ. මේ ෂූට් එකට මම ගෙන්නගත්තේ එහෙ ඉන්න මගේ පොඩි කාලේ යාළුව දෙන්නෙක්ව ගෙන්නගා කතා කරපිට යාළාව ඇත්තටම යාළා ලයිටින් සම්බන්ධව දන්න නිසා ලොකු ඔප්ටිකල් ගහගෙන සොෆ්ට් බොක්ස් ගහගෙන මේ වගේ තැනක නටන්න බෑ. ඉතින් අයිස් ලයිට් එකක් නිකන් මෙහෙම අත උස්සලා අල්ලලා මොනෝපෝඩ් එකට ගහලා ෂූට් කරන එක ප්‍රායෝගිකයි මේ වෙලාවේ මේ අපි ලොකු දේවල් කරන්න යනවට වඩා. දැන් මෙතනත් මෙන්න මේ හරිය මේ අවාට පේනද මෙන්න මේ හරිය මොකක් හරි මම මතක ඉදිරිය මොනෝපෝඩ් එකක් කරහා නැත් මොකක් හරි කරලා මේ පැත්තේ ලයිට් එක දීලා තියෙනවා. ටොප් එකක් දෙන්න මෙන්න මේ හරිය. මෙන්න මේ ලයින් එක එන විදිහට මම මතක විදිහට මේ සහ මේක සම්පූර්ණ අඹලා තියෙන්නේ මොකද කැමරාවේ ඉස්සරහා මිනිස්සු ඒ වගේ ගොඩාක් කට්ටි හිටියා මම මතක නැහැ කොහොම හරි මේකත් අයිස් ලයිට් වලින්ම යූස් කරලා ගහප එක. මේ වගේ සෙනග ඉන්න පසු තෝරාගත්තේ ඉතින් අපි සාමාන්‍යයෙන් අයි මෙහෙමයි. ඔයා හිතන්නේ ලංකාවේ අපි අනිත් එක අතුලේ නියමයි. මම වාට කිව්වනේ ඒ රටවල් වල ඔයා බලන්නේ මිනිස්සු දිහා. ඒගොල්ලෝගේ වැඩ. එයාලට ගානක් නැහැ මෙතන රට පෙරළුණා. එතකොට ඒකදී මට ලොකු ආර්ට් එක ගොඩක් දේවල් වුණා මේ මගේ සමහර ෆොටෝස් වගේ තිබුණේ හાર્ඩ් එක ගියා ලන්ඩන් වල ගහපු ඒකත් පාර මැද ගහපු ෂූට් එකක්යි මේ වගේ චයිනා ටවුන් වලදී. ඒකෙදී මාර වෙනස්. කෝච්චිය ඇතුලේ ගහපු පින්තූර තිබ්බයි. ඒගොල්ලෝගේ එක්ස්ප්‍රෙෂන්ස් එයාලා වෙන. එයාලට වැඩක් නැහැ අය. ඉතින් අර මට මෙන්න මේ හැම මම මෙන්න මේ හැමත් එක සෙල්ලම් කරන්න ෂූට් කරන්න මා රාසයි දෙන මේ සුදු හැමත් එක මේ සුදුම ඇවිල්ලා ඕනොට්ටුවක් දානවා ලංකාවේ දින සුදු එක්ක පැහැදිලි වෙනස් ලංකාවේ සුදු කොච්චර ෂූට් කරත් කළු වෙනවා නමුත් මේ සුදයි කළු වෙන්නේ නැහැ අපි ඩාර්ක් ෂූට් එකයි අයියා මේගොල්ලෝගේ තියෙන ලොකු දෙයක් ඉතින් මේකෙත් මම මා රාසයි ඒගොල්ලෝගේ මේ ස්කින් එකත් එක්ක ෂූට් කරන්න ඉන්නේ ඒ වෙලාවේදී මේ ඒගොල්ලෝ කරදරයක් උන්නේ නැහැ වටපිටාව. ඒගොල්ලොත් එයාලගේ වැඩ. මේ ඇවිල්ලා හැරි පොටර් එක ෂූට් කරපු තැනක් අර මේ මෙතනටත් මට යන්න අවස්ථාව ලැබුණා මේ මේකෙදිත් අයිස් ලයිට් දෙකක් යූස් කරලා තියෙනවා මම මතක විදියට. එකයි. මෙන්න මෙතනින් තමයි අයියා ඒක එන්නේ. මෙන්න මේ 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 ප්‍රදේශයෙන් මේ ඇවිල්ලා ඇත්තටම ග්‍රේඩින් එකක් කරපු පින්තූරයක් ලයිට් රූම් වලින් මේට වඩා චුට්ටක් කලර් වෙනස් නමුත් මට හිතුණා මේ මේ එදා තිබිච්ච වැස්ස අරවා මේවට සහ මේ දේවල් එක්ක මට මේ විදිහට ග්‍රේඩින් එකක් ගියා නම් හොඳයි කියලා පින්තූරේ මොකද Facebook එකේ තියෙන ඇත්තරම මීට වඩා වෙනස් කලර් එකක් නමුත් කාලෙන් කාලට මම චුට්ට චුට්ට අර ග්‍රේඩින් වෙනස් කර කර පින්තූර පබ්ලිෂ් කරනවා මේත් ඉංග්‍රීසි ගත්ත පින්තූරය මේකේ ලංකාවේ මේ ස්පේන් එකක් මේක ගැන එච්චර මට කතා කරන්න දෙයක් නැහැ normal couple shoot එකක් foreigners ලගේ
මේක ගැහුවේ 2010 2010 ෂූට් කරපු එකක් ඒක නිසා තමයි මේ වගේ ලොකුවට ලෝගෝස් දාලා ඒ කාලේ මම පින්තූරයකට මම හිතන්නේ නම ගම තිබුණව ඒක හොඳටම ස්ට්‍රොන් නමුත් ඒ කාලේකට කරපු එක 2010 මේ කරපු ෂූට් එකක් මේ කාලේ මට මතක විදිහට මම කරේ Canon 60D කියන කැමරාවයි විවිටා කියන රුපියල් 4500 දිමාල්සකින් ගත්ත කැමරාවක් මේ මේ මොකද මේ ෆ්ලෑෂ් ලයිට් එක ඒකේ ලයිට් එක කන්ට්‍රෝල් කරන්න බෑ සිලි බෑග් කොත්ලා ඒ වෙන නිද්දක් කළා මේ පින්තූර පවර් එක අඩු කරගෙන තියෙනවා මේ පින්තූර කතා කරොත් මේ වෙවිලා මගේ ගෙදර හදපු සෙටප් එක ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ ෂූට් එකට මම මේකට පාවිච්චි කරලා දින්නේ එලින්ක්‍රෝම් කියන ලයිට් සෙට් එක ඒ කාලේ මම මතක විදියට අයිස් ලයිට් එක ලංකාවේ ගොඩක් අඩුයි අයියේ ඒ කියන්නේ 2012 13 වගේ වෙනකොට මේ අයිස් ලයිට් නැහැ LED ලයිට්ස් තිබුණා නමුත් මේ අයිස් ලයිට් එක නෙමෙයි මේ වෙන්නේ එලින්ක්‍රෝම් ලයිට් සෙට් එක ෂූට් කරපු එක මේ ෆැෂන් ඩිසයිනර් කෙනෙක්ගේ දෙයක් ඒ දෙන්න අද මහාන වෙලා ඉන්නේ හස්බන්ඩ් ඇන් වයිෆ් මේ ඒගොල්ලෝගේ පාස් අවුට් එකට කියන්නේ යාළගේ කැම්පස් එකේ තිබිච්ච දේට යාළ ෆයිනල් ප්‍රොජෙක්ට් එක කරපු කොස්ටියුම් ඩිසයින් එකද දෙන්නේ ඒ ටික තමයි සම්බන්ධයි මේ තියෙන්නේ මේක ඇවිල්ලා සිල්වියා සෙනවිරත්න කියන මොඩල් ෆුජි මේක සෝනි ෂූට් කරේ මේකෙදිත් කිසිම මේ 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 ෂූට් එක ගැන කතා කරන අනිත්‍ය තමයි ගොඩක් කට්ටිය මට දාපු ප්‍රශ්නයක් තමයි මේ කකුල් වල තියෙන මේ කුණු. ඒ කියන්නේ මේ කකුල් වල තියෙන කළු පාට මේ මේ වයට තියෙන දාඩිය එදකට මං ඇහුව ඇයි එහෙම අහන්නේ කො මෙයාලා කිව්ව හතන්දරේ තමයි සම්පත්තයි ඒක ෆොටෝ එකකට උචිත නැහැලු. එදකට ඒ කියන්නේ අපි ඉතින් ඊගෙන මිනිස්සු දැන් මං කියන්නේ ඒක කැරක්ටර් එක තේරුම් ගන්න පින්තූරයක් ගන්නකොට අපි කරන කන්සෙප්ට් එක මොකද්ද කියලා තේරුම් ගන්න. එතකට දැන් මේ රස්ටි ලුක් එකක අපි කොහොමද මේ මොඩල් එක කකුල් දෙක ටච් කරන්නේ? දූවිලි පොඩක් නැති වෙන්නේ. කරන්න බැරි කමක් නැහැ කරන්න පුළුවන්. අනවශ්‍යයි කියන්නේ ඒක ගැළපීමක් නැහැ. ඉතින් ඒක නිසා මේ බෙලියට තියෙන දාඩිය මෙයාගේ ස්කින් එක මම ගත්තේ ඇත්තටම මෙතන මේ රෙද්ද ගාලා ඔයිල් එකකුත් අපි චුට්ටක් දැම්මා. මට මේ මේ රස්ටි ගතිය මේ හાર્ඩ්නස් ගතිය ඕන නිසා. ඉතින් ඒක නිසා මේන්න මේ කකුල් වල සහ මෙයාගේ ඇඟේ තියෙන දූවිලි එක තමයි කන්සෙප්ට් එක. ඒක නිසා කන්සෙප්ට් එක තේරුම් අරගෙන අනිවාර්යයෙන්ම ෆොටෝ ෂූට් එකක් කරන්න ඕනේ ටච් කරන්න පුළුවන් වෙච්ච පළියට ග්‍රේඩින් කරන්න පුළුවන් තරමට කරන්න එපා මේ තනිකර කිසිම ලයිට් එකක් නැහැ මේ තනිකර මේ පේන්නේ ඒ වෙලාවේ සන්ලයිට් එක වැටෙන තැන් ටික තමයි එතකට මට අවශ්‍ය විදිහට මම මේ ටික ලෑස්ති කරලා ගත්තා මේක ඇවිල්ලා මේ මේ මේලා මේ ඔලේ කියලා මොඩල් කෙනෙක් පිටරටක ඉන්න හොඳ ෆේමස් සිංගර් කෙනෙක් ඇක්ටර් කෙනෙක් එයාගේ තව ෂූට්ස් වගේ තිබුණා මම දන්නේ ස්ලයිඩ් ෂෝ එකේ තියෙන දේ මම මතක නැහැ මේකත් අර පවතින ආලෝකයෙන් ගත්ත ෂූට් එක කරපු ෂූට් එකක් වත්තලේරියාගේ මේ පින්තූරය ඇවිල්ලා ස්පේන් කපල් එකත් මේක කරේ ඩැන්ඩි සැලොන් එකකින් මේක ඇවිල්ලා මේ පටපිටාව කියන සෙටප් එක තනිකර අපි ක්‍රියේට් කරා ඒ කියන්නේ එයාලට ඕනුනේ ලංකාවේ කොයි හරි නුවර ෂූට් කරන්න ඊටස් අපි ලොකේෂන් එක පෙන්වුවාට පස්සේ එයාලගේ රික්වයර්මන්ට් එකක් වුණා ලස්සන ෆ්ලවර්ස් ටිකක් කරලා ඒ දේවල් ඒ විදිහට හදලා කරන්න බුද්ධිකව මතක් කරන්න ඕනේ ඩැන්ඩි සැලොන් එකේ මේ මේකප් සහ ෆ්ලවර් ඩෙකොරේෂන් අපි බුද්ධික නුවර බොහොම ස්තුතියි මේ මේ තියෙන අර ඉස්සෙල් අපි කරපු ෆිල්බිගේ ෂූට් එක ඒකෙදි මේ තියෙනෙත් Fuji X-T3 56 ලෙන්ස් එක මේකෙදිත් ඇත්තට චුට්ටි ග්‍රේඩින් එකක් මේකත් අතුලයි අර වාක් වගේ මම කැමරාවෙන් මට අවශ්‍ය කරන ටෝන් එක හදාගෙන ගහපු පින්තූර ටිකක් තමයි මේකේ තියෙන්නේ මොකද මට ඒක එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන් මේ වගේ ෂූට් එකකට මේ ඔය කැමති විදිහට කරන්න එකනේ ඔව් අපේ ෂූට් එකක් නිසා සාමාන්‍යයෙන් ඔව් ඔයගේ ඔයගේ පුද්ගලික කැමරා වශයෙන් සාමාන්‍යයෙන් නිතරම භාවිතා කරන්න පුළුවන් වගේ කැමරාවක් මොකදයි ඔයගේ හැම වැඩකටම වගේ නිතරම භාවිතා කරන කැමරාව මොකද්ද Fuji අයියේ මම ඇත්තටම මේ මේ Fuji ෂූට් කරන්නේ මම එකට ඒකේ තියෙන කලර් ග්‍රේඩින් එකට ආසයි මොකද මම Sony Canon Nikon ওই සෙට් එකම මම යූස් කරලා තියෙනවා අනුෂ්ක මතක් කරන්න ඕනේ සෝනි අවශ්‍ය වෙලාවේ මට සෝනි 114 ක විතර බඩු මට දුන්නා අනුෂ්ක නමුත් මම ඒ දේවලුන් කයින් වෙලා Fuji වලට යන්න හේතුව තමයි මට Fuji එකේ තියෙන කලර් එක මට මේ කිසිම කැමරාවකින් මට ගන්න බෑ ඒ කියන්නේ මම එඩිට් නොකර මට අවශ්‍ය විදිහට හදලා ෂූට් කරන අවුට්පුට් එක Fuji එකේ මට එනවා මයින් ටොයව තෝරගන්නේ මේ කලර්ස් හින්දාද කැමරාව හින්දාද මොකක්ද අයි මේවයි සාමාන්‍යයෙන් මම හිතන්නේ මගේ කලර්ස් සහ මම ෂූට් කරන ස්ටයිල් එක මට ගොඩක් ක්ලයන්ට්ස්ලා එන්න බලපෑවා මගේ මේ කන්සෙප්ට් ෂූට්ස් එක.
එතකට ගොඩක් වෙලාවට මගේ කලර්ස් එතකට මම ෂූට් කරන විදිය මං හිතන්නේ අයියේ ඒගොල්ලන්ට අවශ්‍ය වුණා ගොඩක් කැමරාවට එහා මොකද ලංකාවේ තමයි කපල් 100ක් ගත්තොත් දෙන්නෙක් විතරක් කැමරාව මොකද්ද කියලා අහන්නේ සාමාන්‍ය පිටරට වෙඩින් එක නම් ඒගොල්ලන්ට අපි දෙන්න ඕනේ වෙනම ඉක්විප්මන්ට් මොනවද අපි යූස් කරන්න කියලා මම හිතන්නේ කලර්ස් ගොඩක් ආසයි හරි මල්ලේ දැන් අපි 9ට පොඩි බ්‍රේක් එකක් ගන්නවා සම්පත් වෙලාව හරි 9යි අපි මෙහෙරි පහක බ්‍රේක් එකක් අරන් යමු නේද ඔව් හරි අදම තවත් අපිට හොඳ පින්තුරු ටිකක් කතා කරන්න තියෙනවා අනිත් ලොක්ඩවුන් වල කරන්න ඕන පින්තුරු මොනවද කියලා ඒවත් කියන්න ඕනේ ඉතින් තමයි ඉස්සරහට තමයි හොඳ ටික තියෙන්නේ හොඳ ටික තියෙන්නේ බ්‍රේක් එකේ ප්‍රොඩක්ට්ස් එකක් එහෙම තියෙනවා ඔව් ප්‍රශ්නක් තියෙනවා ප්‍රශ්න ගොඩක් එනවා ඒ අතර මේ තව ප්‍රශ්නයක් තමයි අතුල මේ 100 ප්‍රශ්නි ඇත්තටම මේක Facebook එකේ දැන් ගොඩක් අහච්ච ප්‍රශ්නක අපි කොහොමද මේ වෙන්නේ කියලා එහෙනම් බරපතලම චෝදනාවක් දානවා කමක් නැහැ මේ අපි ඒකයි 100 ඇතුලේ තමයි ඉන්නේ අනිත් අයත් අපි Facebook තියෙනවා ඉතින් ඒවල log වෙන්න එහෙම ප්‍රශ්න ටිකක් දානවා ඉතින් මේ ඒවා හොයාගන්න පුළුවන් නැත්නම් අපිට කතා කරන්න අපි වෙලඳැන්වීමට ගිහිල්ලා නැවතත් හමු වෙමු පණිවිඩය මංගල සිහින දකින ඔබටයි ඡායාරූප මුද්‍රණයේ ලොව අංක 1 තාක්ෂණයේ සැපිරේ ප්‍රිම් ලැප්පෝ 5000 මුද්‍රණ යන්ත්‍රය දැන් සේයාකල ආයතනයේ ශ්‍රී ලංකාවටම එකයි ජීවිත කාලයටම මතකයේ රැඳෙන දිනය සදාකාලික කරවන ඔබේ මංගල ඇල්බමේ සකසන්නේ සේයාකල වෙතින් දැයි ඔබේ ඡායාරූප ශිල්පියාගෙන් අදම විමසන්න සේයාකල අනුමෝබිල Advanced printing technologies with Konica Minolta Akirio Press C83HC are introducing the world's latest magazine album binding and finishing technology to the Sri Lankan market from layflat.com by Pinnacle. Produce world-class layflat magazine albums by printing with Konica Minolta Akirio Press C83HC and binding with world's best layflat.com by Pinnacle Machinery. Exclusive distributor and value added partner Advanced Printing Technologies Private Limited call us on 0777221166 or log into www.aptlk.com
ඔබ නැවතත් මේ සම්බන්ධ විසිටින්නේ සමරා මාස්ටර් කැට් වැඩසටහන සමග. ඔබට පුළුවන් මේ රෙකෝඩින් එක බලන්න යන්න YouTube එකට. කැමරා මාස්ටර් කැට්, අතුල රණජි ෆොටෝග්‍රැෆි, අරවින්ද රත්නායක ෆොටෝග්‍රැෆි, යූ ක්‍රියේෂන් මේ ඕනකෙකින් ඔබට පුළුවන් එක බලන්න. සම්පත් මේ පොඩි ප්‍රශ්නයක් අහලා දෙනවා මම කැමති අතින් පටන් ගන්න. මේ 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 දෙසරයක් විතර අහලා තිබුණා. ඒ ප්‍රශ්නේ ඉස්සෙල්ලා තව චූටි දෙයක් මතක් කරගන්නද? ඔකේ. මේ අපි මූර්තිට ස්ක්‍රීන් එක ෂෙයා කරන ගන්නකම් මූර්ති ස්ක්‍රීන් එක අපි ෂෙයා කරගමු. ඒ වෙනකම් මේ හිට සෙයා කලර් ලැබ් එක කලබෝවිල සෙයා කලර් ලැබ් එක ඕපන් කරලා තියෙනවා. ඔයාලට ප්‍රින්ටින් මොන හරි මුද්‍රණය කරගන්න ඕන නම් 0.112711ට කතා කරන්න පුළුවන්. ඒ වගේම APT ආයතනයත් ලොක්ඩවුන් වුණාට මේවා ක්‍රියා කරනවා උන්ට කතා බහ කරලා කොනි කමිනෝල්ට APT Advanced Printing Technology ආයතනේ 0.77221166යි. එයා වලටත් කතා කරන්න පුළුවන්. ඒ වගේම A-Pictures ආයතනයත් ඔන්ලයින් වලට උපකරණ ගන්න ගන්න පුළුවන් 0.70211222. ඒ වගේම කැමරා මාස්ටර් ආයතනයත් ඔන්ලයින් කැමරා උපකරණ ඒ කැමරා රෙන්ටල් ඒ දේවල් සභා කරගන්න බු 0.77283200. ඒ වගේම නිගම්බු ෆොටෝ ෆ්‍රේම්ස් ඇකඩමිකින් ඔන්ලයින් පාඨමාලාවක් දැන් පටන් අරගන්න ලෑස්ති කරලා තියෙනවා. ඒ කැමරා මාස්ටර් නම්බර් එකටම කතා කරන්න පුළුවන් 0.77283200 අංකල්ට කතා කරලා. මේ පුච්ච ලොක්ඩවුන් වුණා නම් ඔයාලගේ කාලේ ඔයාලගේ වටිනා දේවල් කරගන්න එපා. ඒ දේවල් වලට වැඩ කරගෙන යන්න. ඒ හේතුවටම තමයි අපි මේ ප්‍රෝග්‍රෑම් එකත් ඔබ විනයම කරන් යන්නේ. දැන්ම කිව්ව නියම වැඩසටහන් කියලා එක්කෙනෙක් අවසන් කරන්නත් තුම දාලා තින්න. ඉතින් ඒ නියම වැඩසටහන ඔයාලා හිටියොත් තමයි මේ වැඩ කරන්න අපිට කරන් යන්න පුළුවන් ඉන්නේ. ඔයාලගේ අදහස තාම වැදගත්. ඉතින් මේ අදහස් එක්ක අපි මේ දේ කරන් යන්න. මුර්ති අපි ස්ලයිඩ් එක විතරක් අපි ෂෙයා කරමුද? එක ස්ලයිඩ් එකක් අර ෆෝන් එකට ගිහිල්ලා උඩම ගිහිල්ලා දෙකම ෂෙයා වෙනවද ඔයාලට? ඔව් දෙකම සම්පූර්ණ පේනවා. පළවෙනි එක ස්ලයිඩ් එකක් විතරක්. ෆෝන් එකට ගිහිල්ලා අපි අර ඉස්සෙල්ලාම කරේ ස්ලයිඩ් ෂෝටින්. තව නේද? පහළම තියෙනනේ ස්ලයිඩ් ෂෝ. පහළම තියෙන ස්ලයිඩ් ෂෝ එක තමයි ස්ක්‍රීන් එකක් දාලා තියෙන්නේ. දැන් උඩේකට කියන ලේසි මම හිතන්නේ. මුලට උඩම යන්න උඩම ෆෝන් එකට යන්න ඔය ෆෝන් එකට. නෑ. අනිත් පැත්තට පොඩි ඊතලයක් තියෙන්නේ. අනිත් පැත්ත අනිත් පැත්තේ තව යන්නේ මේ පැත්ත. ආ මේක ඒක නෙමෙයි අනිත් එක. ඒකත් නෙමෙයි අනිත් එක. නෑ අනිත් එක. ආ රයිට් ඔකේ. රයිට්. අපි නැවතත් එකතු වුණා අතුල ඔයා කතා කරන්නේ මම අහන්න හිටියේ මේ 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 මූර්ති මල්ලි මේ මේ කෙනෙක් ප්‍රශ්නයක් අහලා තිනවා. මේක ඒක ආයෙ ක්ලික් වුන්නේ නැහැ හරියට මූර්ති ආයෙ ක්ලික් කරන්න. හරි මම හිතන්නේ කෙනෙක් ගත්ත නේද එයාට කරන්න කියනවා. හරි. හරි. එඩිටින් වලදී එඩිටින් වලදී මුත්‍ති වාස් සයිට් එකට යන්න පල්ලයට මම හරි මුර්ති මේ ඔයා මෙතෙන්ට යනකම් මම ප්‍රශ්න පොඩක් කියන්න කෙනෙක් අහලා තිනවා එඩිටින් වලදී යූස් කරන්න ඕනේ IPS මොනිටර් නේද IPS මොනිටර් වල LED IPS හෝ LCD IPS ද වඩා හොඳ කියලා මම නම් කියන්න දෙන්න ඕක මෙහෙමයි අතුලයි මම ওই සම්බන්ධ නම් ගොඩක් මහා ලොකුවට මේ සබ්ජෙක්ට් එක ෆලෝ කරන්නේ නැහැ එඩිටින් වලට ලොකු මොනිටර්ස් ගන්න ඕනේ කියලා මම කරන දේ ප්‍රධානම දේ තමයි මම එඩිට් කරන සොෆ්ට්වෙයාර් එකකින් කරලා මම ෆෝන් එකට දාලා තමයි මම මගේ මේ මේ එකේ කලර්ස් එක බලන්නේ හරියටම මොකද ගොඩක් වෙලාවට Apple phone එක Apple එකේ display එකේ ගොඩක් කලර්ස් හරියටම පෙන්නනවා. ඉතින් ඒක නිසා මම හිතන්නේ ඔයාලට මල්ලි ඔය සම්බන්ධ පොඩ්ඩක් අහන්න පුළුවන් පුද්ගලයෙක් තමයි අනුෂ්කරංග. ඔය මොකද IPS එකෙත් අතුලයි ඔයා IPS store හැම එකම හරියන්නේ නැහැ. ඒකට වෙනම designing කියලා අපි හිතමු IPS monitors කියලා. අපි රුපියල් 34,000 50,000 monitors ගෙනාවා කියලා. ඕකෙත් මම දාන්න විදිහ නම් හරිය විදිහට ඔය කලර්ස් එච්චර මහලකට පෙන්නන්නේ නැහැ. නමුත් අපි කොච්චර කලර්ස් ඇදුවත් අපි bring කරන්න ගියාට පස්සේ එන්නේ එළියට වෙන එකක්. ඒකෝල්ලේ මාතක තියාගන්න. ඉතින් ඒක නිසා මම දකින දෙයක් තමයි හරි color lab එකක් තෝරගන්න ඕනේ අතුලයි එකට. මොකද wedding industry එකේ ඉන්නවනම් හොඳ monitor එකක් තියෙන එක wedding photographer කෙනෙක්ම වෙන්න ඕනේ. earn කරන ඕනම photographer කෙනෙක්ට monitor එකක් අනිවාර්යම වැදගත්.
තමන් දකින්න දේ ඩිස්ප්ලේ එකෙන් දකින්න තාක්කල් ඒක අවුලක් නෑ නමුත් print එකේ දිනකොට ඔය සියලුම දේ වෙනස් වෙනවා කියන දේ ඔලුවට යනවා මේ අපි මේ පින්තූර ගැන කතා කරොත් මෙන්න මේකට මම ගොඩක් 3600 lights එකේ model lamps එක use කරලා තියෙනවා මෙන්න මේ පැත්තට මෙන්න මේ 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 මෙන්න මේ ලයින් එක මම ස්කූට් එකක් කරා තමයි මම මේ ටික highlight කරලා දෙන්නේ අයියා lights මම මතක විදිහට මේකේ තුනක් දුවනවා එකක් bike එක පිටිපස්ස model ගේ parallel shoulder එක කෙලින් එකක් සහ වම් අත පැත්තේ පිටිපස්සෙන් එනවා ඉතින් මේ ඇවිල්ලා ගොඩක් 3600 Fuji X-T3 සහ 56 කියන lens එකෙන් ෂූට් කරපු ෆොටෝ එකක් තමයි මේ තියෙන්නේ මේක ගත්තොත් Godox AD600 එකේ model lamps දෙකෙන් තමයි මම මේ ෂූට් එක කරලා තියෙන්නේ මොකද මට මේ පේන සහ මට මේ ඇහැට මම දැකපු දේ මට Godox AD600 light දෙකේ ඒ තියෙන light එකෙන් ගන්න බැරි නිසා සහ ආස නැති නිසා මම මේ ලුක් එකට model lamp එක කියන දේ මම දැන් ගොඩක් කට්ටිය දන්නවා කි මේ model lamps දෙකෙන් සහ එක ice light එකක් මේකටත් මම use කරගත්ත මම මතක විදිහට මේ shoot එක කරන්න 23 mm lens එක තමයි මම මේකට use කරලා තියෙන්නේ Fuji මේක මේවිලා මිරිස්සේ shoot කරපු එකක් මාතර වැඩි බලු කාලයක් නෙමෙයි මම හේමල් මල්ලිය මතක් කරන්න ඕනේ එයා තමයි මට මේ model shoot මේ set කරේ මෙන්න මේකෙදි මම තනි කර මේකත් available shoot එකක් අයියා මේ මේ වෙලාවේදී මම මේ තනි කර මේ ආරම් තියෙන්නේ sunlight එක තමයි මෙයාගේ මූණට මම මේ එන්න දීලා තියෙනවා මම මේ වෙලාවෙදී මගේ ඔලුවේ තිබුණේ මේ වගේ ෂොට් එකක් ඉතින් මම ඒකෙදි සන්ලයිට් එක යූස් කරගෙන තමයි මේ ෂොට් එක කරේ මොකද ගොඩක් කට්ටි හිතනවා අවේලබල් ෂූට් කරනවා කියන්නේ ඩේලයිට් ෂූට් කරනවා කියන්නේ වටපිටාව සුදු වෙන්නම පින්තූර ගන්න ඕනේ කියලා. එහෙම එකක් නැහැ. මොකද අපිට පුළුවන් ලස්සන මේ එන නැචරල් ලයිට් එකකින් එන ලස්සන ඒ බීම්ස් ටික ගන්න පුළුවන් අපිට. ඉතින් ඒක නිසා මතක තියාගන්න සන්ලයිට් එක බීම් එක දැක්කට පස්සේ එතනින් ක්‍රියේටිව් කරන්න පුළුවන් දේවල් තියෙනවා. මේ ෂූට් එක මම අර ඉස්සෙල්ලා කිව්වා වගේ මේකෙත් Godox light දෙකක් front එකයි back එකයි දාලා තියෙනවා පිටිපස්සේ තියෙන model lamp එක Godox එකේ මේක ෂූට් කරේ මම මතක විදිහට Canon මේ තියෙන්නේ Sony A7 II කියන ෂූට් එක ගොඩක් පරණයි මේක දාල්නේ මෙන්න මේකෙදි තනි කරම ice light එක තමයි යූස් වෙලා තියෙන්නේ මෙන්න මේකෙදි ගොඩක් ඔයාලා මතක තියාගන්න පින්තූරයක් ෆයිනල් කරනකොට මෙන්න මේ වගේ mistakes තියන්න එපා මේ වම් අත පැත්ත වර cursor එක පේනවද දන්නේ නැහැ මෙතන ඉන්නවා මගේ ලයිට් කරපු මේ කෙනෙක්ගේ shadow එක මට මතේ පීඩියව ඔලුවේ තියාගන්න shoot එකක් කරනකොට මේකත් මේ තියෙන්නේත් ice light එක සහ Godox AD600 දෙකේ model lamp එක use කරගෙන කරපු shoot එකක් මේ ඉතින් ඒක මේ shoot එකෙත් අපි මේ මේ වටපිටාව නිර්මාණය කරා. ඒ කියන්නේ මම concept shoot එකක් කරනකොට ගොඩක් ආසයි set එකක් හදලා shoot කරන්න. ඉතින් ඉස්සර නම් මට ආස නිසා මම දැන් කරා මේ දැන් නම් මේ දවස්වල කරන්න මට අවස්ථාවක් ලැබුණේ නැහැ. මේ ඇවිල්ලා Ukraine model කෙනෙක්. මේකත් මම මතක ගියද මේක Canon වලින් තමයි මම shoot කරේ මේ මේක ලංකාවේ කරපු එකක්ද? මේක ලංකාවේ අයියා මේක නුවර අපේ බුද්ධිකගේ flower කරන බුද්ධිකගේ office එකේ තමයි මම දවඩ කොහෙන්ද මේ ඔපරේටින් මොඩල් සහම්මේ මොනගේ අයියේ මෙහෙමයි එකක් ඇවිල්ලා ගොඩක්ම වෙලාවට මම දැන් මෙහෙමනේ අපි මම ඔළුවේ තියන් ඉන්නවා මට ඒක ඇත්තටම මේ මාර ආසාවක් මම මගේ යාළුවෝ ඉන්නවා ගොඩක් කට්ටිය ගයිඩ් කරන කට්ටිය සහ සමහර වෙලාවට පේජ් මගේ එක ගයිඩ් කෙනෙක් ඉන්නවා එයා ගොඩක් එයාගේ ලංකාවේ ටුවරිස්ලා ආවම එයාලා මට සම්බන්ධ කරනවා ඒකෝ තමයි යාලා ලංකාවෙන් gift එකක් විදිහට තමයි මේ photo shoots යාලට දෙන්නේ. යාලා vacation ආවට පස්සේ යාලා මාව මොකද එයාට මම කියලා තිබුණා මට මෙහෙම දෙයක් තියෙනවා. එහෙම වුණොත් මට අනිවාර්යයෙන්ම set කරන්න ඕනේ. ඉතින් ඒගොල්ලෝ හරහා තමයි මේ අතුලයි ගොඩක් වෙලාවට මම foreign models ලා එන්නේ. ඉතින් සහ යාලු සහ කවුරුත් ලංකාවට අරගෙන ගත්තා කියලා මූර්ති මෙහෙම එක්කෙනෙක් ඉන්නවා කියලා. මේ තියෙන විලන්ඩන් ගාපු මේ shoot එකක් මෙන්න මේ පින්තූරය අයියේ 2010 Canon 6D එකේ pop out flasher එකෙන් ගහප එක පරිදිල මෙන්න මේකත් මට ලොකු හේතුවක් වුණා මගේ wedding photography පටන් ගන්න. ඉතින් මේක මේ studio dream creation 2010 කියලා යන tagline එකෙන් 2010 ඉඳන් ඒ කාලේ ඉඳන් කරපු එකක්. මේ ඇවිල්ලා පිටිපස්සේ ඔය අපි ස්කෝලේ කට් කරන්න ගියපු එහෙම එහෙම හැංගිලා තිබිච්ච තැනක තමයි මේ පින්තූරය ගාලා තියෙන්නේ. මේ පින්තූරේ මන් දන්නේ මේක ඇත්ත අයිතිකාරය බලන් ඉන්නවාද කියලා. මේ මේ පින්තූරේ
මටයිති දෙයක් නෙමෙයි නමුත් කැප්චර් කරේ මම වෙනම කපල් එකක් අර වෙට්ලෑන්ඩ් එකට ආපු වෙලාවේ මම හිටියේ මේ තාප්පෙන් එහා මේ මේ පාලමින් එහා පැත්තේ ෂූට් එකක් කර 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 මගේ කපල් ඇටික නමුත් ඒ දෙන්න වාඩිලා හිටපු ඉරියව්ව මට හිතුණා ඒ වෙලාවේ මගේ තනින් ඩක් ගාලා කැප්චර් කරගන්න ඕනේ කියලා ඒ වෙලාවේදී හොරෙන් කරපු පින්තූරයක් පස්සේ මම Facebook එකේ ප්‍රධාන කාරුක සිවිපයට ක්‍රෙඩිට්ස් දීලා ඒ කපල් එකනොත් අවසර අරගෙන තමයි මේ පින්තූර දැම්මේ මේ කපල් එක අදටත් මේ පින්තූරයක ආසයි මේ අහම්බෙන් දැකපු පෝස්ට් එකක් මම ඩක් ගාලා කැප්චර් කරගත්තා මේක ගැන කතා කරොත් මේකට යූස් කරලා තියෙන එලින් ක්‍රෝම් ලයිට් සෙට් එකක් මම මතක විදිහට මේක 2012 නැත්නම් 13 හරි 14 හරි මේ වෙලාවේ ලොකු කතාවක් තියෙනවා මම එච්චර කියන්න යන්නේ නැහැ මේකට උනේ මේ පින්තූර කව කොට පින්තූර තියනවා තුලයි මේ ඇවිල්ලා අපේ ගෙදර තිබිච්ච එන්ට්‍රන්ස් එකේ තිබිච්ච තැන මේ ටක් ගාලා මේ වටපිටාව සිමෙන්ති ගනලා බිය කරලා ටක් ගාලා ඒ කාලේ තිබිච්ච يعني අම්මා يعني ආසාව නිසාම ගෙදරිනුත් බැනුනාගෙන මෙහෙම වේටර ගහලා ෂූට් කරපු තැන ඉතින් මේකෙදිත් ටක් ගාලා ගියා නම් මේක එක්කන් ආපු කපල් එක ගොඩක් එක්කන් ආපු කෙනා එයාලට මේක 270 ඇඳලා කරන්න ඕනේ කියලා කිව්වා නමුත් ආරූප ශිල්පියට වගකීමක් තියෙනවා Taman කරන් ඉන්න පින්තූරේ යෝජනා කරපු පල්ලියටම කරන්න එපා කල්පනා කරන්න ඒක කරාට පස්සේ ඒක වටිනාකමක් තියනවාද කියලා ඇත්තටම මේ වෙලාවේ 270 ඇඳලා පින්තූරේ ගහනවට වඩා මම ඒගොල්ලෝ ආපු ඇඳුමෙන්ම පින්තූර ටික කරා මේක Facebook එකේ තියෙනවා ඔයයි එහෙම හිතේ ඒක 270 ගැලපෙන්නේ නැහැ කියලා හිතේ අයියේ මෙහෙමයි මම දගෙන දෙයක් තමයි දැන් අපි දැන් එයාලාගේ ආසාවක් නේ ඒ 270 ඇඳලා අරයා නැෂනල් එක ඇඳලා ෂූට් එකක් නමුත් මේ වෙලාවේදී එහෙම ගැලපෙන්නේ නැහැ කිසිම කල්පනා කරන්නේ මගේ පෝට්ෆෝලියෝ එක ගැන මම මේ එකතු කරගත්ත මේ දවස්වල ඉඳන් ෆොරිනර්ස් ලගේ ගහපු ඒව මට ගොඩාක් ප්‍රයෝජනවත් වුණා මට පළවෙනි වීසා එක වදින්න ලන්ඩන් වලට ඒ කියන්නේ අයියේ මම එකතු කරගත්ත පෝට්ෆෝලියෝ එක මම ගොඩාක් ෆොරිනර්ස් ලගේ ෂූට් කරපු හේතුවක් තිබුණා ඒකට ටාගට් එකක් තිබේ ඒක නිසා තමයි මට දන්ති වුණා මගේ ඒ වෙලාවෙ හිටපු මගේ ඇසිස්ටන්ට් ආව 270 තන්දලා ෆොටෝස් ටිකක් ගහලා ඒගොල්ලෝ සතරෙන් තමයි ගැව්වේ නමුත් මට අවශ්‍ය කරන දේ මගේ ඔළුවේ ඇදිච්ච දේ මේ දේ ඒක නිසා මම ඒක අවශ්‍ය විදිහට මම ටක් ගාලා තීරණය කළා අදහස වෙනස් කළා මම එඩිට් කරගත්තා ඔකේ නිල් පාට ගත්තේ කොයි විදිහේද වා අයිය ඒක මම මේ බෝම් එකෙන් අයිය මම මේකෙදි මම ඒ දවස්වල මම ඇරි ගියා මේ මෙතන තනිකර සුදු පාට ලයිට් එකක් අපිට එලින්කෝම් එකෙන් එන්නේ ලස්සන ලයිට් එක නමුත් මේකට ෆොටෝෂොප් වල ගියාට පස්සේ අර මේ අර තියෙනයි අපිට බෝම් එක ඒකේ බ්ලූ පැත්තෙන් චුට්ටක් දීලා වෙනස් කළා මෙන්න මේ පැත්ත බ්ලූ වැඩි කරලා ඊට පස්සේ මේ පැත්තට බ්ලූ ලේයර් එකක් දාලා ඊට පස්සේ මේ ටික මාතලා මෙතන තියෙනවා ලේයර් 20ක් විතර මේ මේවට වෙනම තැරිටි දීලා ඔන්න ඔය වගේ අය එහෙම විද්‍යාවක් කරලා තිනවා ඒ කාලේ එක්ස්පෙරිමන්ට් කරනකොට ආයන් දැන් කරනකොට මේ මොනවද වයිට් බැලන්ස් එකම වෙනස් කරනවාද ඒක ඔටෝ දානවා අයියේ මේ මම කරනවා අයියේ ගොඩක් වෙනස් කරනවා මොකද සමහර වෙලාවට දැන් මේ කරනේල මම කරන දැන් අපි දුමුකෝ මම මොකක් හරි සෙටින්ග්ස් හදාගෙන ගිහිලා කරගෙන ආවට මට අවශ්‍ය විදියට මම හද බලනවා අයියේ ෆොටෝස් 6ක් විතර හදනවා අදලා මගේ වයිෆ්ට මගේ බබාට ඔය තුන්දෙනාටම දෙන්නම් එතකට මම දකින්න දෙයට වඩා ඔයාලා තුන්දෙනා ආසනම් විතරනේ මම ඒක පබ්ලිෂ් කරන්න ඕනේ ඕනේ එතකටනේ අපි ඒ කියන්නේ මම ඒක දකින්න දෙයක් අපි ආස වෙන්න පුළුවන් නමුත් මට මගේ නිර්මාණේ මාරකක් වෙන්න පුළුවන් හැබැයි ඒක තව කෙනෙක්ට මාර නැති වෙන්න පුළුවන් ඒක නිසා අපි ඇඩ්වයිස් එකක් හැමදෙස්සෙම මම චුට්ටක් ගන්නවා පින්තූරයක් දාලා ඉස්සෙල්ලා ඒ කාලේ නම් එහෙම එකක් නැහැ මේ විතර මේ බඳින් ඉස්සෙල්ලා කරපු චුට්ටක් මේක ඉතින් ඒ කාලේ චුට්ටක් ඔය පොඩ්ඩක් අලස් එක්ක නොසෑහෙන සෙල්ලම් කරනවා ඉතින් ඒ දවස් රෝද ජේපී එක යන තමයි අතල අයියා මම ජේපීජි ෂූට් කරන්නේ රෝස් මිස් කරන්නේ රෝස් ෂූට් කරන්න නැති හේතුව තමයි මම ලොකු රීටචින් වලට යන්නේ නැති නිසා දැන් මම ගොඩක් කට්ටිය මල්ලීලා අහනවා අයියා අපි රෝද ගහන්න ඕනේ ජේපීජි එක ගහන්න ඕනේ කියලා වෙඩින් ෆොටෝග්‍රාෆර් කෙනෙක්ට සාමාන්‍යයෙන් රෝ ෂූට් කරන්න පුළුවන් නම් හොඳයි ඒගොල්ලෝ තමයි ඊට පස්සේ ආලගේ ස්පේස් එක කැපැසිටි එක ඔය දේවල් එක්ක බලාගෙන කට්ටිය මේම කරන්නේ නමුත් දැන් මම දන්න කට්ටියක් ඉන්න ඒවා හයි එන් රීටච් වෙඩින් ෆොටෝග්‍රාෆ්ස් වලට යනවා ඉතින් ඒගොල්ලෝ පැහැදිලිවම රෝ ෂූට් කරන්න කියන්නේ මට රෝ අදාළ වෙන්නේ නැහැ මම කරන ස්ටයිල් එකත් එක්ක මොකද ෂූට් කරන්නයි ඉතින් ඒක නිසා මම ගොඩක්ම මේ ජේපැක් තමයි ෂූට් කරන්නේ මොකද මොකද වෙන්නේ අපේ රහස අපි හොයන දේ ළමයා ළඟ තියෙනවා ඉතින් මම ගොඩක් ආසාවෙන් ඉන්නවා ලංකාවෙන් එළියට ගියාට පස්සේ
මගේ දුවයි පුතාව අනිවාර්යයෙන්ම හොඳ ෆොටෝග්‍රැෆර්ස් ලා දෙන්නෙක් කරන්න ලංකාවෙන් එළි ලංකාවෙ නෙමෙයි ලංකාවෙන් එළිය රටක අනිවාර්යයෙන්ම ඒක තමයි මගේ එකම ඩ්‍රීම් එක මේ ෆීමේල් ෆොටෝග්‍රැෆර් කෙනෙකුයි මේල් ෆොටෝග්‍රැෆර් කෙනෙකුයි කරන එක පොඩි උන් දෙන්නම මම දන්නේ යාළ මොනවා කරාවිද කියලා නමුත් යාළ ආසයි දැනටත් ආසයි යා ශරීරයෙන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බොහොම ස්තුතියි හරි මල් දැන් ඔයාලා මේ මේ සෝරි මේ මේකත් පොඩ්ඩක් අහලා ඉන්න මේ කෙනේ ප්‍රශ්නයක් අහනවා මේ මේ දැන් දෙක තුනක් මහුවා මේ මේ රූල් ඔෆ් තර්ඩ් වගේ ඒවා යූස් කරනවද නැද්ද කියලා කල්ලුත් ඔයාලට උත්තරයක් දුන්නා මෙහෙමයි මට මේකෙදි මුලින්ම කියන්න ඕන නැතුනේ මම මේ කියන දේ වැරදිලා ගන්න එපා ෆොටෝග්‍රැෆි වල තියෙන රූල්ස් අපි ෆලෝ කරන්න ඕනේ හැබැයි මම තරහ වෙන්න එපා මම කෙලින්ම කියන්නම් ඔබත් කවුරුත් ඉදින්ද ගන්න එපා නමුත් මම ෆලෝ කරන්නේ 3ක් 5ක් වගේ තමයි හේතුව තමයි මම ඒකට හොඳම උදාහරණ මාත් එක්ක ඒ කාලේ ක්ලාස් ගියපු ළමයිව මම දකිනවා මාත් එක්ක අද ඉන්ඩස්ට්‍රි එකේ ඔයාලා ෆොටෝ එකක් ගන්නකොට හොඳට මතක තියාගන්න ෆ්‍රේම් එක අනිවාර්යයෙන්ම වැදගත් ඒ ෆ්‍රේම් එක අනිවාර්යයෙන්ම ඒ කොම්පොසිෂන්ස් කියන එක අනිවාර්යයෙන්ම තිබිය යුතුයි හැබැයි ඔයාලට සමහර අවස්ථා එනවා ඒක බ්‍රේක් කරන්න ඒක බ්‍රේක් කරන අවස්ථාවේදී ඔයාලා ඒ එන නෙගටිව් කමෙන්ට්ස් බාර ගන්න බලාගෙන කරන්න ඕනේ ෆලෝ කරන්න එතනින් එහාටත් මොකද්ද වෙන්නේ කියන දේ චුට්ටක් හොයාගන්න මොකද ඔයාලා හීනයක් දකිනකොට ඔයාලා මේ හීන දවා ෆොටෝග්‍රැෆි කරා හෝ නැතා හෝ කෑම කොත්තු බාස් කෙනෙකුට හීනයක් දකිනකොට මේ හීන ඇතුලේ කොම්පොසිෂන් තියෙනවා ඒ ට්‍රේනින් තියෙනවා ඒක අපිට ඕනේ ඉගෙනගෙන එළියට ගන්නයි ඕනේ මොකද කොත්තු බාස් කරන කෙනාට කැමරාව දුන්නා කියලා යට හීනෙන් දකින කොම්පොසිෂන් එළියට ගන්න කැප්චර් කරගන්න බෑ ඒකට තමයි ඉගෙනීම වැදගත් ඒක නිසා ඉගෙන ගන්න මම රූල් ෆලෝ කරනවා නමුත් මගේ ඔළුවේ තියෙන ෆ්‍රේම් ඊට වඩා එහා ගියු නිසා මම මේ දේවල් සමහර තැන්වලදී ගොඩක් බ්‍රේක් කරනවා ඒක සමහර කට්ටිය පිළිගත්ත සමහර කට්ටිය පිළිගත්තේ නැහැ ඒක මට අදාළ නැහැ හැබැයි ඉගෙනීම අනිවාර්යම චාරිත්‍ර ශිල්පයට වැදගත් මොකද මට තියෙන්නේ දැනුම ප්‍රැක්ටිකල් සම්බන්ධව එතකට මම ගොඩාක් අපහසුතාවලට අතුලයි සමහර වෙලාවෙදී පත් වෙනවා මේ අර අපි ක්ලාස් එකක් ඇතුලේ ඉගෙනගත්තේ නැති නිසා ගුරුවරයෙක්ගෙන් මේක කවුරුත් කියන කතාවක් නෙමෙයි ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා නමුත් මම කියන්නේ රූල් ෆලෝ අප් කරන්න ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්න ඒ ඉගෙනීමට එහා ගියපු දේකුත් බලා ගන්න මොකද මාත් එක ක්ලාස් ගියපු ගොඩක් කට්ටිය අද බල්ලොන්ගේ පුසොන්ගේ වත්තේ ඒ මේ ෆොටෝස් දාලා ඉන්නවා සර්ටිෆිකට්ස් ගත්තා කට්ටිය හැබැයි සර්ටිෆිකට් එකක් නැති දව ක්ලාස් එකට දවස් 3ක් ඊළඟ ගිහලා අපු රිජෙක්ට් කරපු මම අද ගොඩාක් තැන්වල ගිහලා පින්තූර ගන්නවා ඒ වැරදියට තේරුම් ගන්න එපා අනිවාර්යයෙන්ම ඔළුවේ ඇඳෙන කම්පොසිෂන් එක try කරන්න ඒක පැලි කරගන්න රූල්ස් එක දිගට ගෙනියනොත් ලැබ දෙයි අපි සර් මේක ගැනත් එච්චර කතා කරන්න දෙයක් නෑ අතුලයි මේ 2011 දී ගත්ත පින්තූරයක් මෙන්න මේ සම්මා මේවා තමයි ඉස්සර තියෙන්නේ මේ මේ ගොඩක් මතක තියාගන්න මගෙන් අහලා තිබුණා ඇයි ග්ලැමර් ෂූට්ස් කරන්නේ නැත්තේ ලංකාවේ මොඩල්ස්ලා දාලා කියලා එකක් අයි අපේ කල්චර් එකත් එක්ක අමාරුයි අපේ ඕන තරම් මොඩල්ස්ලා ඉන්නවා හොඳ කන්ෆිඩන්ස් තියෙන ෂූට්ස් කරන්න කැමති ග්ලැමර් ෂූට්ස් කරන්න නමුත් අපේ සොසයිටි එකත් එක්ක ඒ දේ කරන්න බෑ ඒ දේ මග මට වගකීමක් තියෙනවා ලංකාවේ මොඩල් කෙනෙක් එක්ක ග්ලැමර් ෂූට් එකක් කරනකොට මේ ෂූට් එකෙන් පස්සේ යාළුවට ඉස්සරහට එන ප්‍රශ්න ගැන ඒක ලොකු හිසරදයක් වෙනවා මම ඒ 2010 දී නෝට් ෂූට් එකක් කරලා ඒකට කිසිම වෙලාවක බෑඩ් කමෙන්ට් එකක් හම්බුනේ නැහැ නමුත් ඒ මොඩල්ට ලංකාවේ ඉන්න බැරි තත්ත්වෙම පත් වුණා ඒක ඉන්න ලංකාව දාලා ගියා ඉතින් ඒ වගේ වටපිටාවක් එක්ක කිසිම වෙලාවක මම ලංකාවේ මොඩල් කෙනෙක්ව ග්ලැමර් ෂූට් එකකට සම්බන්ධ කරගන්නේ නැහැ ඒක පළවෙනි කාරණාව දෙවෙනි එක expressions ඉතින් ඒගොල්ලෝ අපේ තියෙන කල්චර් එකත් එක්ක අපිට මොරුව කෙනෙක්ගෙන් ග්ලැමර් ෂූට් එකකට පොඩ්ඩක් හරි අමාරුයි අවශ්‍ය කරන expressions ටික ගන්න මේක කරලා තියෙන්නේ Fuji X-T3 කියන කැමරාවයි මොනවාරි ප්‍රශ්න තියෙනවද මේකෙන් අහන්න පුළුවන් සිම් ලයිට් එකක් යූස් කරලා නැහැ මේ හිමන්සුගේ මේක මෙහෙම වෙන්න ඕන කියලා ඔයා හිතන්නේ ඇයි හිතුවේ ඇයි මොකද මේකේ විශේෂ මෙහෙම වෙන්න ඕන කියලා කිව්ව යතුලයි දැන් වාද දෙක මෙහෙම තියා ගන්නවා ඉතින් ඇයි බෙස්ට් ඔව් අන්න හරි නියම ප්‍රශ්නයක් ඇයි නියම ප්‍රශ්නයක්
පළවෙනි දේ තමයි මම හිතන්නේ මේක ෆොටෝග්‍රාෆර්ස්ලා එඩිටර්ස්ලා බලන නිසා මම කෙලින් කතා කරන්නම් සාමාන්‍ය මොඩල් කෙනෙක් නිර්වස්ත්‍ර වෙන්න කැමති වූ පළියට අපිට බෑ අපිට දැනුමක් තියෙන්න ඕනේ ස්ත්‍රියකගේ ඇඟේ තියෙන ඒ අවයව කොහොම කොහොමද පිරලා තියෙන්නේ කියලාද ඒක අපිට ගැලමට ලොකු දෙයක් තියෙන්න ඕනේ එතකොට මම මෙතනදී මේ නූඩ් මොඩල්ගේ ගුඩ් නයිට් උදේ සන්නයි මේ නූඩ් මොඩල්ගේ මේ වෙලාවේ බස්ට් එකේදී චුට්ටක් අය මේ පොඩක් එල්ලෙන සුළු ප්‍රමා ගතියක් තිබුණා එතකොට මට ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට මම දැනගන්න ඕනේ ඒක පිටුරක් ඇච් කරනවාලාට මේකේ මම ඒක කොහොමද වෙනස් කරන්නේ අපිට ගන්න පිළිතුරේ අප්‍රසන්න වෙන්න බෑ ප්‍රධාන දේ ඒක මොකද නූඩ් ෆොටෝ එකක් ග්ලැමර් ෂූට් එකක් කරනවා කියන්නේ අපිට පෙන්න ගොඩක්ම ග්ලැමර් යන්නේ ෆීමේල් මොඩල්. එතකොට ඒගොල්ලෝ අප්‍රසන්න කරන්න බෑ. ඉතින් ෆොටෝග්‍රාෆර් කෙනෙක් දැනගන්න ඕනේ මොඩල් කෙනෙක් නිර්වස්ත්‍ර වූ පමණින් එයා ෂූට් එකට කැමති වූ පමණින් ඇඟ පෙන්නනක නෙමෙයි එතන තියෙන්නේ. අපි දැනගන්න ඕනේ කොතනද කවර් කරන්නේ කොතනද කවර් කරන්නේ. ඉතින් මේ වෙලාවේදී මම දැනගත්තා මම පළවෙනි ෂොට් එක ගැහුවා මට ඒක චුට්ටක් අවුල් ගියා. මම මේ වෙලාව මගේ රිසර්වර් පහරි. ඔයා මේ විදිහට පන්ච් කරගන්න. ඉතින් පන්ච් කරගත්තට පස්සේ මෙතන නිකන් අත තිබුණොත් එතන පේනවා මේක හෝල් කරන්නේ. හැබැයි ඒ බීපු පෆ් එක අතර දුන්නාට පස්සේ ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ වගේ අපිට පුළුවන් වෙන්න ඕනේ මේ අවස්ථාවේ හැටියට මොකද්ද කරන්න කියලා තේරුම් ගන්න. ටැග්ෆුල් වෙනවනේ මේ වෙලාවට නේද? අත් දෙකෙන් පන්ච් කරලා තියෙනවා. හිර කරලා තියෙනවා. මේවා වුණත් අතුලයි ගොඩක් එඩිටඩ් ෆොටෝස් නෙමෙයි. මේකේ චූටි ග්‍රේඩින් එකක් දීලා තියෙනවා. මම රෙඩ් පැත්තට ෂූට් කරලා තියෙනවා. සහ මම ගොඩක් ආසයි මේ ඔරේන්ජ් ස්කින් එක ඔරේන්ජ් පැත්තට දුවනට. ඒක වගේ කරපු එකක්. මේ පින්තූරෙත් අන්නකනේ මම টপ ෂොට් එකක් ගහලා තියෙන්නේ මොඩල් වතුර යට ඉන්නේ. සමහර කට්ටිය කෝ කපුල් කැපිලා කිව්වා අතන ටෝ එක නැහැ කිව්වා මේ පැත්තේ දකුණු අත නැහැ කිව්වා මට ඒක අදාළ නැහැ මට ආස සහ මට අවශ්‍ය කැප්චර් කරපු පින්තූරු වලින් මම ආසම කරන පින්තූරයක් තමයි මේ පින්තූරේ මේ තමයි මූර්ති එච්චරයි ඔව් පරිවාරයෙන් බතුලයි මේ මේකත් අයියා මේ අර ලාෂිය වගේ දේන ඇති මේ මේ රිසීවර් එක අතට දීලා තියෙන අර අපි ඉස්සෙල්ලම කතා කරපු මොඩල් තමයි මේ මේ හිර කරලා තියෙන හේතුව මම ඉස්සෙල්ලා කිව්වා ඉතින් ඒකට අවශ්‍ය විදිහට මේ පෝස් එක මම නිර්මාණය කරගෙන තියෙනවා මේකේ දෙපම් යූස් කරලා තියෙන්නේ টপ එකක් තමයි දැන් ලයිට් දෙකක් යූස් කරලා තියෙනවා නේද මූර්ති ලයිට් දෙකක් මේක අයියා මේ වම් අත පැත්තෙන් කියන්නේ මෙන්න මේ පැත්තෙන් එකක් තියෙනවා අයියා එකක් තියෙනවා හයිලයිට් ඉගයි මෙන්න මේ පැත්තේ සයිඩ් එක වෙන්න සයිඩ් තව වැඩිපුර කතා කරන්න දෙන්න කතා කරන්න උනාට පැය භාගයක් නම් තියෙනවා ඔව් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අයියා අහන්න කියන්න ඒ තියෙනවා නම් අවුලක් නැහැ ප්‍රශ්නයක් ඒවේ අර වතුර එක්ක ෂූට් කරද්දී සැලකිලිමත් වෙන්න ඕනේ කරුණු පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා මේ වතුරත් එක්ක ගන්න ඔව් පළවෙනිම කාරණාව තමයි තමන්ගේ කැමරා බඩු ටික පරිස්සම් කරගන්න ඕනේ ඊට දෙවෙනි කාරණාව තමයි අපි මොඩල් ගැන හිතන්න ඕනේ අපිට පින්තූරේ ගන්න ඕන උනාට පස්සේ අපිට බෑ මොඩල්ව පුෂ් කරන්න එයා කම්ෆර්ටබල් නම් විතරයි වතුරත් එක්ක ගින්දර එක්ක වගේ පින්තූර ගන්නකොට අපිට අවශ්‍ය කරන එක්ස්ප්‍රෙෂන් එක එන්න මේ දෙන්නම කම්ෆර්ටබල් වෙන්න ඕන එකක් මම අනිත් එක්කෙනා මොඩල්. එතකොට අපි මේ 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 ෂූට් එකේදී පළවෙනි පාර දෙපාරයට කරගන්න බැරුණා. හැබැයි ප්‍රධානම දේ තමයි මම මගේ ආරක්ෂාවට වඩා මම කැමරා ගැන මේවා කරා ඊළඟට මොඩල් ගැන බැලුවේ නැත්තේම නෑ මල්ලි අනිවාර්යයෙන්ම කැමරා බඩු සහ මොඩල්ට තියෙන මොකද මේ වයිල අනතුරුදායක දේවල් මොකද කියලා මම ඉති ඇත්තටම මේ ගොඩක් උඩ ලිස්සන සුළු ප්‍රදේශයක. එතකොට ඒවත් එක්ක කැමරත් අපේ තියාගෙන බොහොම පරිස්සම් වෙන්න ඕනේ. ඒ අතර ඔයාලට හිතෙන්නේ නැද්ද මේකේ මේ වටපිටාවත් එක්ක පින්තූර ගත්තා නම් හොඳයි කියලා. මොකද මම දැක්කේ මම ඇත්තටම මේ 24යි 70 කියලා ලෙන්ස් එකට වෙන පෙරේතෙක් ඉස්සර. හරිද? ඒ කියන්නේ මම මාර ආසයි 24යි 70 වගේ ලෙන්ස් එකක් 16-35 නමුත් පොඩ්ඩක් 35 කියන රේන්ජ් එකේ යන්න මම ආසම. හැබැයි මම දන්නේ නැහැ මොකක් හරි හේතුවක් වෙලා මාව හිර වෙලා තමයි මම හිර වෙලා නෙමෙයි මම ආස කරන අය ටයිට් ෆ්‍රේම්ස් වලට. ඒ කියන්නේ ඒක මම මාර ආසක දැන් මේ මේකේ ලෑන්ඩ්ස්කේප් ගත්ත පින්තූර තියෙනවා ගොඩ. ඒ වෙලාව මගේ ළඟ 23 mm ලෙන්ස් එකයි 56 ලෙන්ස් එකයි තියෙන්නේ. එතකොට මේ ෂොට් එකම දෙපාරකට අය කියනවා වගේ වටපිටාවත් එක ගත්ත පින්තූර තියෙනවා Facebook එකේ. මේ ෂොට් එකෙම තියෙනවා හැබැයි ගොඩක් මම ඇලුප් කරනවා ඒ ටයිට් ෂොට්ස් වලින්. මේක වයිඩ් එකක් තියෙනවා තුලයි. ටුඩි දෙයක් කියන්නේ දැන් සෝරි සම්බන්ධ වෙන්නේ. දැන් මම කියන්නේ දැන් ඔයාලා කියපු කතාවත් එක්ක දැන් බොහෝ වෙඩින් ෆොටෝග්‍රැෆි වලදී දැන් කස්ටමර් ලොකේෂන් එකක් සිලෙක්ට් කරනවා. සමහරවිට මුදල් කියනවා 10ක් 15ක් 25000ක් කියනවා.
ෆොටෝග්‍රැෆර් 70 වගේ ටෙලිලෙන්ස් එකක් දාලා අරන් ගිහිල්ලා ක්ලෝස්අප්ස් කරනවා. අසාධාරණයක් වෙන්නේ නැද්ද ඒ කපල් එකට? එතන පැහැදිලිම අසාධාරණයි. පැහැදිලිම අසාධාරණයි. දැන් ඔය හිතන්න මේ ළඟදී වුණා මේ මම බුකින් නිසා මගේ එක යාළුවෙක් මගේ ළඟට ආපු කපල් එකක් යාළුවෙක් එකම ලොකේෂන් එකේ ෆොටෝස් එක දාගත්තා මම නැති නිසා වෙන කෙනෙක්ට දුන්නා. ඒ යාළුවා මට කියපු දෙයක් තමයි මෝතිරම් මාර ආසයි මේ ලොකේෂන් එකට මම කීවෝමාර කියලා බ්ලා බ්ලා ඒ ෆොටෝග්‍රාෆර් ලාත්. හැබැයි මම එදා යන්නකොට ඔන්නේ කතන්දරේ ඉන්නවයි. එතකට මම පර්සනලි ෆොටෝග්‍රාෆර්ට මම කිව්වා මචං මෙහෙම දෙයක් තියෙනවා මෙයාගේ මගේ ළඟට එනකොට රික්වයර්මන්ට්. හැබැයි මේක මට අදාළ දෙයක් නෙමෙයි මම කියන්න. මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් ඕකයි තේරුම් ගන්නේ නැහැ. ඒ කියන්නේ දැන් අපි අපිට මොකද දැන් අතුලරන් රාජා කියන පුද්ගලයා මගේ ළඟ ඉන්නවා නම් වෙඩින් ෆොටෝග්‍රාෆ්ස් කරන්න මම අයියා මේ ඩීටේල්ස් දෙකම දෙනවා. අපි පෙන්නනවා අයියා. අපි ටයිට් ෆ්‍රේම්ස් කියන්නේ මොකද්ද? මේ මිඩ් එක මොකද්ද කියලා පෙන්නනවා. නමුත් මම ගොඩක් වෙලාවට බලන්න අයියා මේ පේජ් එකේ දාන්නේ ටයිට් ෂොට්ස්. ඉතින් ඒකට කැමති ගොඩක් ක්ලයන්ට්ස් ලා මට එනවා අයියේ. ගොඩක් ඔය වයිට් ෂොට්ස් වලට ආසක් කියන්නේ නැහැ අත්‍තරම මගේ ළඟට. මොකද පේජ් එකේ එහෙම දෙයක් වෙනවා නේ. හරි හරි. ඔව් අයියෝ. ඔව්. අතල මං අහන්න හැදුවේ මේ පින්තූරේ වෙලා දැන් මේ පිටිපස්සේ ඩාර්ක් වෙලා නැති වෙන මොහොතේ දැන් මේක ෆ්ලෑෂ් කරලාද ගත්තේ කොයි වගේ ලොකේෂන් එකද? නෑ 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 මේක ෆ්ලෑෂ් කරලා නෑ. මේක ඇවිල්ලා වග අර ට්‍රිල්පි සොලමන්ස් ගේ ෂූට් එක ගැව්වා අර මේ මල්ලොට උන්න දාලා. ඔව් මුලින්ම තිබුණ ෆොටෝ එක. එතනම මේ ලොකේෂන් එකේම අයියේ මේ මෙතනට ඉන්නේ කලින්තර සන්ලයිට් එකක් අයියේ. දැන් මෙතනට ඇත්තටම මට මතකම කිසි වෙලාවක මම ලයිට් එක යූස් කරේ නැහැ. මොකද මේ හිටපු තැනේ හැදී ලයිට් එක යූස් කරගන්න බෑ. එතකොට මේ ඩාර්ක් කරලා තියෙන්නේ කොහොමද වටේ? ඒ අයිය මම ඩාර්ක් කරලා තියෙන්නේ. ඔයා අහන්නේ මං හිතන්නේ මෙන්න මේ හරි මෙන්න මේ හරි. ඔව් ඔව්. මේ ටික නේද ඔයා අහන්නේ? ඔව් ඔව්. ආ මේ ටික නේද අහන්නේ? ඔන්න මේ ටිකයි ඇත්තටම මම ඩාර්ක් කරලා තියෙන්නේ. ආ හරි. ඒක තමයි කියන්නේ. ඔව් ඒ කියන්නේ මට අවස්ථා මෙහෙමනේ. දැන් අනිත් එක තමයි මම ෆොටෝග්‍රාෆර්ස්ලාට කියන ලොකුම දේ ඇඩ්වයිස් එකක් තමයි මාත් එක ඒ කියන්නේ මම දන්න අයට ඔයාලා ක්‍රියේටිව් මොඩල් ෂූට් එකක් ගන්න. හැබැයි ඔයාලා එඩිටින් සම්බන්ධව ඉගෙන ගන්න. මේ පින්තූර ටික මම වෙන කාට හරි දුන්න නම් අතුලයියේ සම්පත්තයි කවදාකවත් මේ මට අවශ්‍ය දේ උඹට ගන්න බෑ. දැන් අයියා ඇහුවේ මේක මේ කොහොමද මෙතන මේ වගේ එලියක් දෙන මේලා ඩාක්ුනේ කියන මට ඇත්තටම අවශ්‍යුනේ මේ ටික හයිලයිට් කරන්න විතරනේ. මේ ෆොටෝ එකේ මෙන්න මේ හරිය හයිලයිට් කරගන්න. එතන මම එකට ඔප්ෂන් එකක් දෙන්න ඕනේ මේ ටික ඩාක් වෙන්න ඕනේ. එතකොට මේ ෆොටෝග්‍රැෆර්ට මම මට අදාළ ඩිසයිනින් ග්‍රැෆික් කියන එඩිටින් පුළුවන් නිසා මම මේ දේ කරගත්තා. එතන මගේ ඔළුවේ දකින්න දේ පැහැදිලිවම එළියට දෙන්න පුළුවන්. ඒක නිසා මට ගොඩක් ඔවයි. ඔන්න කෙනෙකුට කියන්න පුළුවන් මේක කිසි වෙලකට දෙති පින්තූරයක්. නෝනේ ඩීටේල්ස් නෑ කියලා පේන්නේ. කරන්න දෙන්නේ ඒක මේ ඔයා. එච්චරයි. අදාළ නෑ මට. ඉතින් ඒක නිසා මේ මේ ගොඩක් ඒ වගේ අර එඩිට් එක කෙනෙක් ග්‍රැෆික් තමන්ගේ ෆොටෝ එක තමන්ට එළියට දා ගන්න පුළුවන් නම් එඩිට් කරලා මම හිතනවා ඒක ලොකු අවස්ථාවක් මේ නියම දෙයක් කරන්න කියලා. මේ තියෙනත් අතුලයි අර වාකි වගේ පොඩි ලයිඩ් එකක්. දැන් මේ ඊළඟ ෂොට් එකේ බස්ට් එක සහ අපි කතා කරමු කමක් නැහැ. මේකේ බස්ට් එක වෙනස්. එතකට මට පුළුවන් වෙලා තියෙනවා මේ ෂොට් එකේ බය නැතුව ඒ ගර්ල්ට යාගේ බස්ට් එක ඕල් කරන්න කම් කරන් ඉන්න. එදෙන මෙකනද? නෑ මේ වෙන එකනේ. ආ මේ වෙන එක. ඒක තමයි මට ඒ දේ මෙයාගෙන් ගන්න බෑ. ඒක ඒක ඒක. අන්න ඒක අනිවාර්යයෙන්ම ඔළුවේ තියාගන්න ඕනේ. එතකට මේක කරේ අපි Sony A9 කියන කැමරාව මට එක එක මතක් කරන්න ඕනේ. අලුත් මට කීපෙටි කැමරාව දුන්නා අලුත් එක. එතකට මේක 55GT කියලා එකක් තියෙනවා කිරුලපනල ෆොටෝ ලොකේෂන් එකක්. මේ වෙලාවෙත් රූම් එකේ තියෙන ඒ තියෙන ලයිටින් එක තමයි මේ ෂූට් එක කරලා තියෙන්නේ. මේකත් මේ ෆොටෝ එක මේ ඇත්තටම මේ මම මතක නැහැ දාපු ඉෆෙක්ට් එක ගොඩක් අඬ තිබිච්ච ෆොටෝ එකක් සම්පත්තයි. එදකට මට හිතුණා මේකට හයි එකක් ගියොත් කොහොමද කියලා. එදකට මේ ෆොටෝ එක මම ඇත්තටම මේ 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 පින්තූරේ මම අයින් කරලා තිබ්බේ. ඒ කියන්නේ මට මේක ඇත්තටම මේ නෑ මේක පොඩ ගන්න බෑ මේකට මට අවශ්‍ය කරන ග්‍රේඩින් එකක් ගන්න බෑ මේක මෙහෙම කියලා. අද නමුත් අර මම වාටි කියලා ඩිසයිනර් කෙනෙක් තමන්ගේ ෆොටෝ එක එඩිට් කරගන්න පුළුවන් නම් එයාට ඕනෙලාක ක්‍රියේටිව් දෙයක් කරගෙන එක්ස්පෙරිමන්ට් කරන්න පුළුවන්. ඉතින් මේක කාලයක් යනකොට ලොක්ඩවුන් එකේදී ආයි පරණ පින්තූර ටික එළියට අරගෙන එකකින් එකට කරනකොට මම මේක ෆොටෝෂොප් වල තියෙනවා මේ ක්‍රොස් ප්‍රොසෙසින් කියලා නික් ඉමේජ් එකේ නික් ඉමේජ් ඒකේ තියෙනවා ක්‍රොස් ප්‍රොසෙසින් කියලා සෙග්මන්ට් එකක්. ඒකේ තිබුණා මට මතකනේ බ්ලැක් ඇන්ඩ් වයිට් එක මට මතකනේ අල්ලේ ඉෆෙක්ට් එක දීලා
මේක එලියට ගත් එකක් ක්‍රොස් ප්‍රොසෙසින් කියන එක තමයි සෙග්මන්ට් එකේ තමයි ඉෆෙක්ට් එක තිබ්බේ. ඉතින් මේ පින්තූරේ ඊට පස්සේ පබ්ලිෂ් කරේ මේ ඒකත් එක්ක තමයි. ඊට පස්සේ මේ දේවල් ගැන කතා කරනවා නම් මේ තියෙන්නේ මෙතන තව එකක් මම වැඩි වගේ. තමන් ලැබුණා හරිය තියෙනවා ප්‍රශ්න ටිකක් තියෙනවා කතා කරන්න තියෙනවා ප්‍රශ්න අතර තියෙනවා. ඔව් දේවල් කියන් අර මේ ඔවතුල අහන්න. ඔව් මෙන්න මේක ගැන පොඩ්ඩක් කතා කරේ නෑ. කතා කරලා පොඩ්ඩක් කතා කරලා ඉන්න. මේක ගැන නෑ දෙන්නෙක් ඉන්නේ Black and White එක. ආ Black and White එක. හරි. මේක මෙන්න මේ මොඩල් ගේ මේ මොඩල් එක තමයි අපි ෂූට් එක කරේ. මේ මෙයාගේ තමයි අර ඉස්සෙල්ලා අපි කරපු අර කපිල් එක සැලොන් එකක ෂූට් එකක් කළා දේ උඩ මං කිව්වා මොඩල් ස්ලෑම් යූස් කළා ෂූට් කරා කියලා. ඒ වෙලාවෙදී මෙයාට අවශ්‍ය වුණා ඒ ෂූට් එකෙන් පස්සේ මේ දෙන්නගේ නූඩ් ෆොටෝස් ටිකක් කරන්න මට මේක විතරයි පබ්ලිෂ් කරන්න පර්මිෂන් තියෙන්නේ දුන්නේ. ඉතින් අනිත් ටික අපි කරා. ඊට පස්සේ මම මේක මට කමක් නැහැ කියලා Instagram යූස් කරන්න Facebook යූස් කරන්න මේක දුන්නා. මේක ඇත්තටම මේ මෙයාලගේ පර්සනල් ෂූට් එකක්. එතකට අනිත් එක තමයි අපි ෆොටෝග්‍රාෆර්ස්ලා විදිහට අපි දැනගන්න ඕනේ අපිව විශ්වාස කරගෙන ක්ලයන්ට් කෙනෙක්ගේ පර්සනල් ෂූට්ස් වලදී අපි කිසිම අවසරයක් නැතුව පින්තූර අපිට දාන්න බෑ. අපි කොච්චර ආස වුණත් කොච්චර ලස්සනට ෂූට් කරත් ඒක අයිතිය සම්පූර්ණයෙන්ම අපිට මුදලක් ගෙවනවා නම් ඒ වටිනාකම ගෙවනවා නම් අපි බැඳිලා ඉන්නවා ඒ පෞද්ගලිකත්ව ආරක්ෂා කරන. නමුත් මේ ෂූට් එකේදී මට යාලා මේ ෆොටෝ එකට විතරක් අවසර දුන්නා පබ්ලිෂ් කරන්න කමක් නැහැ කියලා. මේක ඉන්ඩෝ කරපු ෂූට් එකක් සම්පූර්ණ ෂූට් එකම Black and White ටෝන් එකට යන්න තමයි ගියේ. මේ ලයිටින් පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඇත්තටම අයියේ මේකේ ලොකු දෙයක් නැහැ. මම මේකේ ලයිට් එක පැරලල් දීලා තියෙනවා. එක ලයිට් එකක් මගේ මන මතකයි. ඔව් එක ලයිට් එකක් තියෙන්නේ. ඒක මෙයාලගේ මෙන්න මේ සයිඩ් එකෙන් ඉස්සරහා මෙන්න මේ කෝණකින් වගේ මෙන්න මේ හරිය වගේ සෙට් වෙන්න තමයි දාලා. ගොඩක්ම ලයිට් එක මම අරලා තියෙන්නේ පැරලල් දාලා තියෙන්නේ. ටොප් එකක් විදිහට ගිහිලා නැහැ. ගොඩොක් AD 600 නෑ මේකට යූස් කරේ අයියේ මම LED ලයිට්ස් දෙකක්. LED ලයිට්ස් දෙකක් තමයි මම මතක විතර මම මේ 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 පින්තූරේ කැප්චර් කරන්න කරේ. මොකද මේ ඔව් ඉන්ඩෝ කරමු එකට LED ලයිට්ස් දෙකක් තමයි යූස් කරේ මම. උඩ යට තියලා. කැමරාවක මේ මේ ඔය මොනවද බලන්නේ සාමාන්‍යයෙන් මේ මේ ඒ කියන්නේ අපි ඩයිනමික් රේන්ජ් කියන්නේ ISO ගැන මොන හරි එහෙම විශේෂ දෙයක් හිතනවාද? අයියේ මේමයයි. දැන් මම ලංකාවේ තියෙන හොඳම කැමරා එකම යූස් කරලා තියෙනවනේ. හරිද? එතකට මට සෙට් වෙච්ච දැන් ගොඩක් වෙලාවට මම ගොඩක් සතුටු වෙනවා. සමහර වෙලාවට මම ගොඩක් ඩීටේල්ස් මේ සම්බන්ධව දන්නේ නැති එක. ඒක යාළුවෝ ඉන්නවා සමහර වෙලාවට කැමරාවක් ගත්තම ඇනේ ඉඳන් හොයනවා. හරිද? මම දන්නේ ඒක ඒගොල්ලොන්ට කොච්චර දුරට බලපානවද කියලා. නමුත් මම කැමරාවකදී බලන්නේ මම ওই බලපු දේවල් එක්ක බලනකොට මට අවශ්‍ය කරන කලයේ ගෙතන තියනවාද කියලා විතරයි. හේතුව තමයි දැන් එහෙම කියලා මම Canon 6B එකෙන් අද ෆොටෝ ගහන්නේ. ආහ් අප්ඩේට් වෙනවා. ඒක අලුත්ම කැමරාව ගන්නවා. එතකොට සමහර කට්ටිය කියනවා මෙහෙමයි මේ කැප් අපිට වැඩ පුරුදු වෙන්න හොඳම කැමරාව ඕනේ නැහැ මෙහෙමයි. මගේ ඇඩ්වයිස් එක තමයි මම මයිනර් එකකින් ඩ්‍රයිවිං ඉගෙන ගන්න පුරුදු වුණොත් මට ක්ලච් බැලන්ස් එක කියන එක නැති. මුදකට මට හොඳ බෙන්ච් එකක් හම්බුණාට පස්සේ මට ඊට වඩා හොඳට කරන්න පුළුවන්. ඉතින් කැමරාවේදී මම බලන දෙයක් තමයි මට ආවේනික අවශ්‍ය කලයක මට ගන්න පුළුවන් දෙකිනදී ඒක තමයි මම ප්‍රධානයෙන් බලන්නේ. අනිත් එක තමයි ගොඩක් පහසු. මම ඇත්තටම ෆුජි වලට ගියා අයියා ට්‍රැවල් කරන්න පටන් ගත්ත නිසා ගත්ත විතරයි මේක. ලොක්ඩවුන් ආවනේ ලංකාවේ කොරෝනා කේස් එක. ෆුජි වලට දෙවෙනි හේතුව තමයි ඒකේ තියෙන මේ 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 ප්‍රමාණයයි සයිස් එක. ඉතින් ඒක ගොඩක් මොකද මම පළවෙනි පාර ටුවර් එක යනකොට Canon Sony අරගෙන ගිහලා Canon එක අරගෙන ගිහලා මම ගොඩාක් ලොකු අපහසුතාවලට පත් වුණා. එක එක්කෙනාගේ පර්පස් එක වෙනස්. එතකොට දැන් 1DX Mark II එකක් වගේ අරගෙන මෙච්චරක් විතර ලොකු කරාවක් කරගෙන මම ට්‍රැවල් කරන්න බෑයි. නෝ ඒක ඇත්ත. ඒක ලොකු ප්‍රශ්නයක්. එතකොට ඒක නිසා මම තීරණය කරන්නේ මම Fuji World යනවා. එක මම ආසයි, දෙක මට අවශ්‍ය කරන කලර්ස් ටික, තුන වගේ පහසු. ඉතින් ඒක නිසා මම වලට බහලා දිනවා සෝනිත් ආසයි නැතුවන විදිහ. ඒක නිසා මම බලන්නේ ඉස්සෙල්ලම මට කැමරාව සෙට් වෙනවද කියලා විතරයි. එතනින් එහාට පොඩි අපහසුතාවක් කියන Fuji වල බඩු ගොඩක් අඩුයි ලංකාවේ. يعني ලෙන්සස් එහෙම ගන්න නැහැ. Canon වගේ යූස් කරන කෙනෙක්ට ඕන තැනින් ලංකාවේ ඕන දෙයක් කරගන්න පුළුවන්. හැබැයි Fuji වලට චුට්ටක් අමාරුයි.
දැන් පූජි පූජි සර්විස් එක පැත්ත බලද්දි උතෝර දැන් පූජිගේ දැන් අලුත්ම හින්දා පූජිගේ ගැටලු මතු වුණොත් කොහොමද දැන් පූජි අයිය මේව ඔව් මම පූජි එක පර්චේස් කරේ ශනිකා ෆොටෝ එකේදී ශනිකා ෆොටෝ එකෙන් මම රුපියල් 30,000ක් විතර එක ඉක්විප්මන්ට් එකකට වැඩිපුර ගෙවුවා වොරන්ටි සඳහා ඒ කියන්නේ මට මේ කැමරාව 160,000ක් වෙනකොට වොරන්ටි නැතුව මම 190,000ක් ලක්ෂ දෙකක් ගෙවලා වැඩිපුර මම ශනිකා ෆොටෝ එකෙන් ගත්තා මගේ බඩු ටික ලක්ෂ 7ක් 8ක් වෙනකන් හේතුව තමයි වොරන්ටි වෙන්නේ මට කිසිම අවස්ථාවකදී ශනිකා ෆොටෝ එකේදී මගේ 23 ලෙන්ස් එක පොඩි අවුලක් කැවිලා ඒකෙදී හුවමාරු කරගැනීමේදී කිසිම අපහසුතාවයක් පත් වුණේ නැහැ එතකට මම සමහර ආයතන තිබුණා කුටි අරගෙන ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කැමරා ගලවලා තුවාල කරලා ඒ වගේ ප්‍රශ්න මේ මොකද යාලට රෙපයා සම්බන්ධව දැනුමක් තියෙන කවුරුත් ඒ වෙනකොට ලංකාවේ කුජිවලට හිටියේ නැහැ එතකට මම ශනිකා එකෙන් ගත්තේ මට ඒ වෙනකොට ඒ ශනිකා වලට බඩු දාන සිංගප්පූර් වල ඩිරෙක්ට් ඩීල පව මාත් එක්ක කන්ටැක්ට් දුන්නා මට නම් ඉතින් ඇත්තටම මේ වෙනකොට ප්‍රශ්නයක් වුණේ නැහැ මොනවා හරුනාම මම ඩග් ගාලා කතා කරලා මට කැමරා ස්ටිකේ ලෙන්සස් ටික මම මේ ප්‍රශ්න ටික විසඳගෙන තියෙනවා ගොඩක් මේ ඇත්තටම පූජි ගැන කතා කරන්න තමයි දවසකට දාලා තිබ අපි කතා කරා කැනන් නිකෝන් සෝනි ගැන කතා කරා පූජි ගැන අපිට කතා කරන්න ඕන කමක් තියෙනවා අපි පූජි ගැනත් අපි කතා කරමු මම හිතන්නේ එතකොටත් ඔයාගේ උදව් අපිට ඕනේ මේ චැට් එක වෙනුවෙන් එහෙනම් අපි පූජි ගැන කතා කරනවා කියන එක දැන් මේ වෙලාවේ අපිත් එක්ක ඉන්න අයව අපි අප්ඩේට් එකක් දෙනවා හරි මුතු කතා කරගෙන යන්න ඔව් ප්‍රශ්න මොනවාද තියෙනවද ලිස්ට් එකේ ආපු නැත්නම් අපේ පින්තූර ටික මෙන්න මේ ටික ලාස්ට් පික්චර්ස් ටික මුදී අපි කලින් කලින් එකට පොඩ්ඩක්ෙන් කලින් එකට පොඩ්ඩක්ෙන් මේක දෙක තව එකක් අන්න ඕක මේකෙදි මේ හැඩේ නෑ මේකෙදි මේ හැඩේ ගන්න ඔයා කිව්වද මෙහෙම ඉන්න කියලා නැත්නම් මොඩල් එහෙම හිටියද අයිය ප්‍රධානම දේ තමයි ෆොරින් මොඩල් කෙනෙක් එක්ක වැඩ කරනකොට තියෙන දේ තමයි ඒ මොඩල් අපිව රීඩ් කරනවා ඒක යාලගේ මම දන්නේ නැහැ මම ලංකා මොඩල්ස්ලා පහලට දානවා නෙමෙයි හිම කේස් එකක් නෑ මම හැදුනේ ලංකා මොඩල්ස්ත් එක්ක ෂූට් කළා නමුත් මම කියන්නේ ඔයාලේ පොරි මොඩල් කෙනෙක් එක්ක වැඩ කරනකොට එයාලා අපිව රීඩ් කරනවායි එතකොට මෙයාට මම පොඩි එකක් දැන් මට මෙහෙම එකක් ඕනි කියලා මගේ ඉරියව්ව පෙන්වුවාට පස්සේ එයා ඒ පෝස්ට් එකට එනවායි එතකොට එතනදී මොඩල් අල්ලන්නේ නැතුව ඉගෙනලා අත ප්‍රටස් කරන්න නැතුව මට පුළුවන් වෙන්න ඕනේ මට අවශ්‍ය දේ යාට දෙන්නලා ඒක කරගන්න ඇත්තටම මම මේ වගේ එකක් ඕනි කියලා කිව්වට පස්සේ යාට අක්ගාලා ගිහින් එතන වඩ පිට බලලා මම කිව්වා මට මේ වගේ ලයිට් එකක් මෙතන දෙන්න ඕනේ වා යන්න අතන කනුවට එතකොට ඒ ගිහිල්ලා ඒ යා මම කියන දේ යා පෝසස් දෙක තුනක් වෙන්නලා ඊට පස්සේ මට අවශ්‍ය දේ සිලෙක්ට් කරලා මම ඒක කැප්චර් කරගන්නවායි මේ අවේලබල් ලයිට් ටීම් එකක්ද ඔව් අයියේ මේකෙදි මේ වින්ඩෝ එකකින් එන එකයි මේ පැත්ත තියෙන මේකම පොඩ්ඩක් අයියේ මේ වෝම් කරලා දිනවා මේ පැත්ත හොඳේ මෙන්න මේ ලයින් එක වෝම් කරලා දිනවා මේ ඒක කණිකරේ වෙලාවෙයි මම මේකේ තිබිච්ච ලයිට් එක තමයි මේ වෙලාව ඔව් මට හම්බෙච්ච මේ දක්ෂම මොඩල් කෙනෙක් මේ රෂියන් නතාෂා කියලා හරියට සපෝට් එකක් දුන්නා ෂූට් එක කරනකොට මේ මේ ගැන කතා කරොත් මේ තියෙන්නේ මම හිතන්නේ කොරෝනා මුලින්ම ඇවිල්ලා මාර්තු 19 ලොක්ඩවුන් කරලා පස්සේ මම කරපු පින්තූර වගේ කොහොමරි ආපිකෝ එක ඇරවලා කතා කරලා ඒක වහලා තිබුණේ අවශ්‍ය කරන චොක්ලට්ස් ටිකක් මේ දේවල් ටිකක් ගෙනල්ලා මම කරපු ෂූට් එක මොකද මේ මට ආසාවක් තිබුණා මේ වගේ ෂූට් එකක් කරන්න මොකද මේ මේකත් අතුලයි කිසිම ලයිට් එකක් යූස් කරලා නැහැ මේ ෆොටෝස් දෙකට. මේ ලයිට් එක මම කරලා තියෙන්නේ ජනේලේ ළඟින් තියලා කාඩ්බෝඩ් වලින් කට් කරලා තියෙනවා ලයිට් එක එන්න ඕන පාත් එක. ඒ කියන්නේ දැන් මේ මඩගොඩොක්ස් ලයිට් මඩ මතකයි ලයිට්ස් දාලා අරවා මේවා කරා ෂොට්ස් ටික මට ආස කලයක මට ගන්න බැරි වුණා. ඒ මට ඕන කරන අවුට්පුට් එක ඊට පස්සේ මම කරපු දෙක කෙලින්ම ජනේලේ ළඟට ගෙනිහිල්ලා සෙටප් එක ලෑස්ති කරලා එතනින් කාඩ්බෝඩ්ස් ටික දාලා ඩිෆියුස් ටික දාලා යාන්තම් අවශ්‍ය විදිහට මේක ගැව්වේ 5D Mark 3 එකයි 100 mm මැක්‍රෝ එකයි ඒ වෙලාවේ මම යූස් කරේ ඉතින් ඒලා හිතන දේවල් කරා ඉතින් අර මේ මොකද මට ලොකු ආසාවක් තිබුණා මේ වගේ එකක් කරන්න චොක්ලට් සම්බන්ධව මොකද මේ මුත්‍ති මේ පින්තූරේ දැන් පොඩ්ඩක් ඔන්න ඔය පින්තූරේ දැන් අපිට මේ අර ලයිට් එක දැන් වින්ඩෝ එකෙන් ආපු ලයිට් එක පැත්තක ලයිට් වෙලා තියෙන්නේ දැන් සමහර කෙනෙක් හයිසින්ක් වගේ කරනවනේ නේද එතන
කියන්නේ high speed sync දාලා shoot කරනවා. දැන් මෙතනදී ඒ ප්‍රශ්නේ වාට බලපෑවි නෑ. ඒ කියන්නේ available light shoot කරේ. එහෙමමද? Available light shoot කළා දෙන්නේ නෑ. high sync දාලා නෑ. මේකෙදී මම මතක විදියට ලොකු මේ මේ වාදයකට කියන්නේ මේ මේ සැර ලොකු ජනේලයක් එතනින්. එතකර මට අවශ්‍ය කරන විදියට aperture shutter ටික හදාගෙන ගහලා දිනා. ඇත්තමයි මේ මම දන්නේ නැහැ. මට මන් දන්නේ නැහැ මේ මම ඉස්සර නම් ඒ කියන්නේ 2016 16 වගේ වෙනකම් Godox AD600 කියන්නේ flash photo ගැතුනට මම ආසයි. හැබැයි පස්සේදී මේ high end redux කියලා ඇවිල්ලා අහස තද නිල් පාට කළා, ගස්වල තද කොළ පාට වෙනකොට අපිත් ඒක පස්සෙන් චුට්ටක් දිව්වා. මගේ page එකේ තියෙන පින්තූර තියෙනවා ඒ කාලේ වෙනකොට අයි කොළ පාට එහෙම මම කොච්චර කිව්වත් මගෙත් තිබුණා. පස්සේ මට අර මම ආස නැහැ මේ Godox AD600 ඒ කියන්නේ Godox lights ඒ කියන්නේ artificial lights වලින් එන මේ 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 outlook එකට මම ආස නැහැ. ඉතින් ඒක නිසා මම පුළුවන් තරම් try කරනවා තියෙන පාවිච්චි ආලෝකෙත් එක මම හරි ice light එකක් හරි LED එකක් හරි mix කරලා මේ හදාගෙන දුවා ගන්න ගොඩක් වෙලාවට මම try කරනවා. එතන 1.4 වගේ මේ high speed lens use කරනවා නම් ඒක ඔඩක් එකේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් available light එකේ වැඩේ කරගන්න පුළුවන්. කරගන්න පුළුවන් අය අර සමහරවල්ලාට තියෙනවා ඉතින් අර ගොඩක් කට්ටියට අර 1.2 1.4 තිබුණාම කන්නවා. ඒගොල්ලෝ හිතන්නේ ඒකම විතරයි ඒකේ තියෙනවා කියලා. ඔව් ඔව් 1.2 දැන් sigma 85 lens එක අරන් shoot කරනකොට දැන් සමහරවල්ලා මම දැකලා තියෙනවා 1.2ම විතරයි. ඉතින් ඒකෙන් වෙන අහිමි තියෙනවා පින්තූරවල. අපේ අයියාගේ තේරෙන දේ 1.2 ගහපුවම සෙටින්ස් දීලා ෂූට් කරනකොට කොච්චර ලයිට් එක එනවද කියලා සෙන්සර් එකට. ඒක නිසානේ අපේ කට්ටිය මැනේජ් කරගන්න නැතුව තනිකර සුදු පින්තූර තියෙන අවුට්ඩෝර් වල. මේක පොඩ්ඩක් ඒක ඇයිය තමන්ගේ අතේ තියෙන්නේ මේ අතුලයි කරලා බිය පැහැදිලිවම. මම දැන් ප්‍රශ්න ටිකක් අහනවා. දැන් ප්‍රශ්නත් වලට chance එක තියෙනවා මේ අතර කතා බහ කරන අතර පුළුවන් නම් ඒ වලටත් තුමු ඉන්න අතුල. හරි කෙල්ලි නිවුස් කරනවා කියලා ආලා තිනවා. කලින් ඒක තේරුම් ගන්න මම හිතන්නේ. ඔව් නිවුස් කරනවා. මම ගොඩක් මේ කෙල්වින් නේද? කෙල්ින් 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 වයිට් බැලන්ස් වලට තුල. ඔව් වයිට් බැලන්ස් වලට. යෝ යූස් කරනවා. ඔව් ඒකෙන් අපිට මාර්ගයක් කරන්න පුළුවන්. මොකද ප්‍රධාන දේ තමයි මම සමහර තැන් වලට ගියාට පස්සේ මේ අපිට ෆොටෝග්‍රාෆර් කෙනෙක් විදිහට දැනට බැස්සර පස්සේ තේරෙන්න උනේ වටපිටාව යන ආවේනික පාටක් තියෙනවා තුලයි. කියන අපි වෙලාවක යම් කිසි අවස්ථාවකදී දැනට ෂූට් කරන්න බැස්සර පස්සේ එක වෙඩින් එකක් හෝ වේවා මොකක් හරි. නමුත් එතනට ආවේනික පාටක් අපේ ඇස්වලට පේන්න ගන්නවා. අන්න ඒක කොහොමද කැමරාවට සෙට් කරගන්නේ කියන දේ අපේ අතේ තියෙන එක්ස්පීරියන්ස් එකත් එක්ක. ඉතින් ඒක නැතුව අපි දුමුක සාමාන්‍යයෙන් හවස පහමාට මාට ලස්සන සන්සෙට් එකක් එක කෙල්වින් 3000ට දාලා ගහන්නේ. ඒ කියන්නේ මේ වෙලාවේ තියෙන දේ ඒක වෙනස් වෙනවා ෆොටෝග්‍රාෆර්ගේ ඔළුවේ තියෙන එක. නමුත් මම හිතන්නේ 10ක් ගැහුවොත් එකක් දෙකක් ගහවි එක්ස්පෙරිමන්ට් එකකට. නමුත් ඒ ආවේනික පාටවල ටික කැප්චර් කරගන්න Tamanට හුරු වෙන්න ඕනේ කැමරාව. ඉතින් මේ වෙලාවෙදිත් අදන්ස බලන්න මේ කවුද මේ අය කෙල්වින් භාවිතා කරලා තියෙන හොඳ වෙලාව. රතු පාට සීලිමක් එක තියෙන දනකට මඩ ළඟදී මේ ළඟදී ගොඩක් කාලෙකදී මාත් එක්ක යාපැත්තේ ගහපු ඇසිස්ටන් පින්තූර ටික ගහනවා රිසෙප්ෂන් හෝල් එකේ රතුම රතු පාටයි. එතකට අපි හොටෙල් එකට බැලලා හරියන්නේ නැහැ නේද? අපි බවුන්ස් කරලා ගන්න ලයිට් එක රතු පාටට එනවනම් අපි මොකද්ද කරන්න ඕනේ? අන්නේ දේවල් අපි දැනගන්න ඕනේ. දැනගන්න විදියක් නැත්තම් දෙයනේ YouTube කියලා එකක් තියෙනවා. අපි ඉගෙනගත්තේ ඒකෙන් යන්න. මොකද්ද මේකට විසඳුම? ඒක හොයාගන්න. මොකද අපි අතුලයිලා එන කාලේ අතුලයිලා YouTube කියන දෙයක් තිබුණේ නැහැ අතුලයි. ඔයාලා පුදුම මහන්සියක්. මම නම් දකින්නේ රීල් කැමරාස් වලින් ෆොටෝ ෂූට් කරන ෆොටෝග්‍රාෆර්ස්ලා STF කමාන්ඩෝස් ලවගේ. හොඳට මතක තියාගන්න. ඒගොල්ලොන්ගේ තියෙන හික්මීම නෑ ඩිජිටල් කරන කට්ටියට ආවට පස්සේ. ඒ කියන්නේ මුත්‍ය අපි STF ලානේ අපි. අයියේ ඔයාලගේ හැකියාව එක්ස්පෝසර් එක දැන් අපි ෆොටෝ එකක් ගන්නකොට කිද්මෙමයි තාක්ෂණයේ තියෙනකොට හරි එක හරි ඒක තියෙන්නේ තාක්ෂණයේ අපි විඳින තමයි. ටෝචින්. අපිට පින්තූරයක් ගන්නකොට අපි එක්ස්පෝස් එක හදාගන්න පින්තූර කීයක් ගන්නවද? ඔයාලට ගන්න පුළුවන් වුණාද ඒ කාලේ? නෝ ඇත්තටම ඉතින් දවස් ටෙම්පරේචර් එකක් යනකම් අපි බලන් ඉන්නවා ඩෙවලොප් වෙලා එනකම්. ඒක තමයි කියන්නේ. ඇඟේලේ නෑ ඩෙවලොප් වෙලා ඉතින් ඒ කටුකකම් අපිට නැහැ නේ. එතකට
අපේ ඉන්න නිව් ජෙනරේෂන් එකට මං කියන්නේ මොන හරි ෆොටෝග්‍රැෆි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න නිහතමානී නැත්තම් කාගෙන් හරි YouTube එක දීලා තියෙනවා YouTube එකෙන් ඔයාට හිතරෙන ප්‍රශ්න ටයිප් කරලා එන්ටර් කරලා බලන්න මොකද්ද වෙන්නේ කියලා. ඒ අරින්න මොකද හැම දෙයකටම රියැක්ෂන් එකක් තියෙන්න ඕනේ මොකද මම දැකුවද ඔය කෙල්වින් කියන දේ අනිවාර්යයෙන්ම බලපානවා මේ ඒක අත්‍යවශ්‍යම දෙයක්. දාසයක් ගිය මේ මේ අය දැන් ජූනි මාසිනම්ම රට පොඩි පොඩි දේවල් වෙලින් මේවා තිබුණානේ ඒ වෙලින් 16 දැන් 27ක් ඉවර කරලා තිනවා වෙලින් වීඩියෝස් මම වෙලින් වීඩියෝ එඩිට් කරන්න ගන්නේ නැහැ එතකට මට අවශ්‍ය වුණා ඒ වෙලාවේ මේ තියෙන ඉන්කම් එකක් නැහැ ක්ලයන්ට්ස් වල සල්ලි දෙන්න බෑ ඒ මිනිසුන්ට ප්‍රශ්න දෙන්න දැන් මම බැලුවා මගෙන් එළියට යන්න තියෙන සල්ලි වීඩියෝ එඩිටර් කෙනෙක්ට පහරක් ගහනවා නෙමෙයි වැඩක් අපි වැඩ නවත්තලා ඉන්නේ එතකට අපිට නිදහස් කියනවා මම දවස් 4ක් ඇතුළත අතුලයියේ Adobe Premiere YouTube එක හරහා ඉගෙන ගත්ත වීඩියෝ එකක් එඩිට් කරලා එක්ස්පෝස් කරන වෙඩින් 27ක් ඉවර කරලා තියෙනවා දැන් දැන් අතුලයියා කතා කරන හැම වෙලාවෙම එක්ක වයිෆ් කියන දේනේ මූර්ති නිදි කියලා උදේට නේද ඔව් කියන්නේ මම රෑ ඉඳලා ගත්තා මම කරන්නේ වෙඩින් වීඩියෝස් ටික එඩිට් කරන එක එතකට ලක්ෂ 4යි ගානක් ඉතිරි කරගත්තා ඉතින් මම කියන්නේ ඔයාලට මේ කාලේ තමයි ආයි හම්බෙන්නේ නැහැ සම්පූර්ණයෙන්ම ඔටෝමැටික්ලි ස්වභාව දෞදාරයෙන් දීලා තියෙනවා නිවාඩුවක් මේ පුදුවියට පේනවනේ ඔසෝස් තරේ ලස්සනට හැදිලා අර චීන තියෙන ලස්සන ක්ලිය වෙලා ඒ හැටි ඒ වගේ තමයි ඔයාලට ඒක නිසා ඔයාලා මේ වෙලාවේ හැමතිස්සෙම try කරන්න YouTube එක හරහා දන්නේ නැති දේ ඉගෙන ගන්න එක්ස්පෙරිමන්ට් ෂූට්ස් කරන්න ගෙදර ඉඳලා ඔය ඉන්නම බැරි තැන තමයි මේ කොල්ලා වැදගෙන ගිහලා අර බිස්කට් ටික ගෙනල්ලා හිතේ තිබිච්ච ලොකු ආසාවක් කරගත්තා YouTube එකේ දැකපු ටිකක් මේ ලයිට් බෝඩ්ස් ටික හරහා මෙහාට කර කර කරගත්තා ලයිට් අවශ්‍ය නැහැ නේ ඒ වෙලාවට ලයිට් එක කරේ ලයිට් අවශ්‍ය ලයිට් නැහැ කියලා කරන්න ඕනේ නැහැ නෑ අර වීඩියෝ එකේ තියෙනවා ඒක බිහයින්ඩ් ද සීන් එකක් YouTube එකේ තියෙනවා චූටි පුතා දෙන අවුරුදු 4 වාරක් ගොවන් දැන් ඔය වගේ නේ ලයිට් එක නමුත් දැන් අයින් කරා ඒ වගේ ලයිට් එක කරේ කියන්නේ මට ඒ අයිඩියා එක ආවේ ඇත්තටම YouTube එකේ හිටපු නිසායි දැන් දැක්කට පස්සේ අයියෝ මේකට ප්‍රොඩක්ට් AD 600 ඕනේ මේකට ෆ්ලෑෂ් ඕනේ මේකට Windows Studio ඕනේ අර අන්තිමම වයිෆ් අර එළවලු කපන සුදු පාට වයිට් නොක් බෝඩ් එක පවා ගත්තා මේ රිෆ්ලෙක්ට් කරගන්න ඒක නිසා අර YouTube එකේ බලන්න එක්ස්පෙරිමන්ට් කරන්න මේ අවස්ථාව තමයි ඔයාලට තියෙන ලොකුම අවස්ථාව ඔයාලගේ ඉස්සරහට එන්න තියෙන වෙඩින්ග්ස් එක කරන්න තියෙන ෂූට්ස් එකට නියම ටෙක්නික්ස් යූස් කරලා ලස්සන ක්‍රියේටිව් දෙයක් කරගන්න තියෙන එකම chance එක තමයි මේ lockdown එක. ඉතින් ඒ නිසා මේ YouTube එකෙත් මේක තියෙනවා බලන්න පුළුවන් නැවත වරක් මූර්ති කීර දේවල් මුල ඉඳන් අර 8 ඉඳන් 10 වෙනකම්ම ඉවිවල් බලන්න පුළුවන් මුත්‍රි අවසාන වශයෙන් මේ කියන්නේ ඉස්සෙල් මේ කට්ටිය යන්නේ ඉස්සෙල් මම කියන්නේ කපිට අපේ WhatsApp group එකක් සහ අපේ Telegram group එකක් ඉන්න වලට ඇඩ් වෙන්න. ඒකට ඔයාලට මේ message ඔක්කොම එනවා. අපේ programs ටිකත් එක්ක අවසාන වශයෙන් දැන් තව විනාඩි කීපයක් තියෙන මුත්‍රි කටදාල යන යනයි කියලා අපිට ආරංචි. ඇයි එහෙම කරන්නේ? ඒක අයියා අපි photography වලට එහා ගියපු දෙයක් මම කියන්නම්. රට දාලා යනවා කියලා කියන්නේ අපි දේශපාලනික මත ටික අයින් කරමුකෝ. ඒක මෙතන දාලා නැහැ. චාරිත්‍ර ශිල්පිනු දේශපාලන මත නැහැ. ඒගොල්ලෝ ඉන්නේ බොහොම සුන්දර මනසක් තියෙන මිනිස්සු. හැබැයි මට තේරෙනවා මම කාරණා දෙක තුනක් තියෙන. එකක් මම දකින්න දේ. මේ මගේ ඔළුව ඇතුලේ තියෙන දේ. කවුරුත් වරදවා හිතන්න එපා. මට ලංකාව ඇතුලේ එළියට දෙන්න බෑ. එතන එක්ස්පෝස් එක මට මදි. මම කරන ෂූට් සහ මගේ ඔළුවේ තියෙන ෂූට්. දෙවෙනි කාරණාව තමයි බොහොම අමාරුවෙන් හදාගම මුලින්ම තුවා අතුලයියව හම්බුණා මට ඒ මෙහෙම හදාගත්ත ගමනක් තියෙනවා මගේ අපිට මට ගොඩක් බෑ කියලා කිලි මිනිස්සුන්ට මම උත්තර දීලා තියෙනවා කැමරාවෙන් සමයයි මේ දේවල් සිල්ුම දේ දාලා යන්නේ මෙතනින් එහාට තව දෙයක් තියෙනවා අතුලයියේ සම්පත් අය අපිට කරන්න ඉතින් ඒක නිසා තමයි ප්‍රධානම ටාගට් එක දෙකක් මම ඉස්සෙල්ලා කිව්වා ඉතින් හරි අධ්‍යාපන ක්‍රමයක් ළමයිට අපිට හම්බෙච්ච නැති දේවල් සීතල පතනේ විදිය කරන්න වෙනස් කරන්න පුළුවන් සමාජයක් සහ ඒ හරි අධ්‍යාපන ක්‍රමයක් ලංකාවෙන් එළියේ තියෙනවා. ඉතින් මම ආසයි මගේ ළමයි දෙන්න විවෘත මනසින් බලන ළමයි දෙන්නෙක් මේ සමාජයට එන්න. ඉතින් ඒක නිසා අපි හිතාගත්තා මමයි වයිෆ් තීරණය කරා අපි
කොහොමාරි දැන් මේ දෙසැම්බර් වෙද්දි බෝධුරට එසේ සිද්ධ වෙවි. ඒක නිසා තමයි මම මගේ කැමරා බඩු මම පාවිච්චි කරපු කැමරා බඩු නිකන් දෙනවා කියලා මම පෝස්ට් එකක් දාලා ඉගෙන ගන්න ළමෙක් ටික ලැබෙන්න සලස්සලා දැන් එක්කෙනෙක්ව තෝරගෙන මේ දේවල් දීලා ලංකාවෙන් යන්නේ. මීට වඩා ගොඩක් ලොකු ආස්ත හිතේ ගැබ් වෙච්ච දේවල් තියෙනවා. මේ දේවල් මට එළිය කරන්න පුළුවන්. ඊළ අවුරුද්දක් විතර නිහඬ වෙන්න ඉන්න වේවි. ඊට පස්සේ ආයිතුන් අපි සම්බන්ධයව කවදා හරි. සම්බන්ධයෙන් වැඩගත් දෙයක් කියවනවා මේ මේ මේ. රට යනවා කියලා තියෙන දේ විකුණලා යනවා නෙමෙයි. ඉගෙන ගන්න කෙනා තමන් ඔච්චර කල් පාවිච්චි කරපු කැමරක දීලා යනවා. වෙන වෙනස් මොනසේ ඉස්සතේ වල. මොකද අතුලයියා මට මං කියනෝනේ අම්බතිස්සේ මතුලයියලා මට අතුලයියට ඒ සිද්ධිය මතක නැතුණාට මම ඒ දේ මට නොකියන තිබ්බා. නමුත් මම ඒ දේ කියන්නේ ජීවිතයේදී යම් කිසි අවස්ථාවලදී මම මූර්තිගෙන පුද්ගලයා වෙලා අර මුලදී කිව්වාගේ බොහොම මේ ප්‍රශ්න එක්ක නැගිටින මිනිස්සෙක් කියන්නේ හැමෝටම මෙහෙමයි. දුක කියනවා නෙමෙයි හැම වෙලේම. නමුත් මං කියන්නේ මිනිස්සෙක් දෙයක් කියන්නේ ඒකේ මොටිවේෂන් එකක් ගන්න. අතුලයිය ඒ වෙලාවේ මං දන්න මං අන්නේක මම කියන්නේ සමහර දාවදී දෙවියන්ව විශ්වාස කරන්න වෙනවා කියලා. අතුලයිය මාව දැකලා ඒ වෙලාවේ මට කතා කරේ නැත්තම් ඒ වෙලාවේදී ඒක ලොකු වෙනසක් වෙන්න තිබ්බා. මොකද එයා කතා කරපු නිසා තමයි මං ආයතන ප්‍රොඩක්ට් එකකින් ෆුජිකින් එළියට බහලා ආවේ. මම මේක දිගටම කරනවා කිව්වා. ඉතින් මේ මිනිස්සේ කාලෙදි මගේ මහන්සියත් එක්ක අතුලරන් රාජා කියලා පුද්දලා ඒ දේ දකින්න නැති ඒ පින්තූරත් එක්ක එඩිට් කරපු දෙයි. ඒ දේ වැරදුන්නේ නැහැ. ඒක පස්චාව. අනිත් එක තමයි අපේ මට උදව් කරපු හැමෝම හිටියා. අම්මා තාත්තා මම මේ දේ කරලා දෙනකන් ඉවසීමෙන් බලන් හිටියා. ඔය වගේ දේවල් තිබුණා. ඉතින් ගොඩක් ගොඩක් උදව් කරා. ඒ ලොකු මිනිස්සෙක් නෙවෙයි. නමුත් ගොඩක් කටිර වඩා වෙනස් දෙයක් කරන්න උත්සාහ කරන කෙනෙක් කිරීම එච්චරයි. ඇත්තටම මොකද ෆොටෝග්‍රැෆි වල අමතරව ඔයෙන් බොහොම දේවල් ඉගෙන ගත්තා. ස්තුතියි. පරණ අතීතය මතක කරපු දේවල් ටික සහ අලුත්ම මේ 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 ට්‍රෙන්ඩ් එකක් හිතාගත්තා. මේ කලර් ටෝන් ගැන එහෙම අපි හිතන් හිටියට වැඩිය වෙනස් දෙයක් අපේ මනසේ තියෙන්නේ. බොහොම ස්තුතියි මේවා අපි අතර මේ විසිරුව හැරියට මොළගුමමකට කියනවා නෙමේ අතුලරම් රාජා සහ දැන් සම්බත් අයියෝ මම අඳුරගත්තේ මේ අපි අඳුරනවා අපි දන්නවා එකිනෙකාට දන්නවා නමුත් අර හමු වෙලා නැහැ. ඉතින් මේ වගේ වැඩසටහනක් ගයි කරන එක හොඳයි. මොකද අපිට පුළුවන් ගොඩක් මිනිසුන්ගේ අයිඩියාස් ගන්න. දැන් මම හිතන්නේ මම නිකමෙක් නම් මම වැඩ බැරි කෙනෙක් නම් අයියලා කවදාවත් මාව මෙතනට ගෙන්නන්නේ නැහැ. ඒතර යම් කිසි දෙයක් ඔයාලට සහ මේක බලන මිනිසුන්ට ගන්න පුළුවන් නිසා තමයි ඒක ගෙනල්ලා තියෙන්නේ. ඒකට ඒ ගන්න මිනිස්සු ඉන්නවා නම් ඒකයි ලොකු වැදගත්. ඉතින් මේ වගේ වැඩසටහනක් ෆොටෝග්‍රාෆර් කෙනෙක්ව ගෙන්නලා එයාගේ හිස්ටරි එක සහ යාත් කරන දේවල් බලන් ඉන්න කට්ටියට කියනකොටමයි ඒගොල්ලන්ට මොටිවේෂන් එකක් එන්නේ. මොකද මෙහෙමයි. ඉතින් අනිත් එක තමයි ඔයාලට ඇත්තරම බලන්න පුළුවන් අතුලයියේ මගේ මූර්තිය සෙනරත්න ෆොටෝග්‍රාෆි පේජ් එක යන්න පල්ලෙහාටම. පල්ලෙහාටම යන්න. එතන ඉඳන් අද දිනේ දක්වා එනකන් වෙච්ච වෙනස් වීම් ටික එඩිට් කරපු පින්තූර සියලුම දේවල් තියෙනවා. මම ඒව අයින් කරන්න ඇත්තත් එකයි. ඉතින් අර මේ වගේ වැඩසටහනකින් බලන කට්ටියට මේ දේවල් දෙන එක 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 ස්ටයිලිස් දෙන එක ගොඩක් වටිනවා. මොකද අපේ පිටිපස්ස ඉන්න සෙට් එක අමිත් ගතුලයි ඔයාලා අපේ මේ සීනියර්ස්ලා විදියට. මොකද මේ ඉස්සරහට ආවිල්ලා මේ දේවල් කරන එක යන් ක්‍රවුඩ් එකට ඉතින් ගොඩක් වටිනවා. ඉතින් ඒක තමයි විය යුත්තේ. මුතුමූර්ති වාගේ දුරකථන අංක ඉල්ලනවා. මම මේක දැම්මට කමන්නේ නැද්ද? ලබන ඉරිදා ටිකක් අලි වැඩක් කරන්න තමයි ලෑස්තිලා ඉන්නේ. අතුල අලි වැඩේ මොකක්ද කියලා අතුල කියන්නේ කැමතිද? ඔව් හරි.
අපි ගිය සතිය කළා කොටි ගැන ලබන සතිය කරනවා අලි ගැන හරි අලින්ට ආදරය කරන අය අලින්ගේ විස්තර දැනගන්න කැමති අය සම්බන්ධ වෙන ලබන සතිය අපිත් එක්ක මූර්තිත් එක්ක හිටියා වගේම මම හිතන්නේ මූර්තිත් එක්ක ගොඩක් හිටියා තව මූර්තිගේ මේ තව ප්‍රශ්න ගොඩක් මගේ අපේ WhatsApp එකට දාලා තිනා නමුත් ඉතින් යම් දේවල් අපි කතා බහ කරපු ඒවා තියෙනවා ඒ නිසා අපි ඇහුවේ නැහැ ඉතින් මූර්ති වාගේ ලස්සන පවුල සීලු දේ අපි ප්‍රාර්ථනා කරනවා සිතුම් පැතුම් සීලු දේ ඉෂ්ට වේවා ඒ දේවල් එක්ක ඉතින් එහෙමනම් අපි අද සමුගමු අද රාත්‍රිය සුබ රාත්‍රියක් වෙන්න මේ දවස හෙට දවස හැම දවසම කොහොමත් පරිස්සමින් ඉන්න අර මේ දවස්වල ගොඩක් අය කතා කරන්නේ ෆුල් ෆ්‍රේම් හාෆ් ෆ්‍රේම් ඊට වඩා කොවිඩ් ෆ්‍රේම් එකකින් පරිස්සමින් ඉන්න ඒක තමයි මම හිතන්නේ අපි තියෙන හොඳම ෆ්‍රේම් එක මොන ෆ්‍රේම් එක ඒ කොවිඩ් ෆ්‍රේම් එක ඇතුළට යන්නේ නැතුව ඒකින් පිටතින් ඉඳන් අපි වැඩ කරමු ඉතින් අතුල එහෙනම් අද අපි සමුගමු මූර්ති ඔබට බොහොමත් ස්තුතියි බොහොමත් පින් එහෙනම් ඔබගේ නිවසින් අපි සමුගන්නවා සියලු දෙනාටම සුබ රාත්‍රියයි ඉස්සතිමාලේ thank you මාලේ thank you Record.